පංචභූත බලවේගයන් මිනිසා ඇතුළු සියලුම ජීවීන්ගේ උපතේ සිට මරණය දක්වා සමස්ත ලෝකයේ ක්‍රියාකාරීත්වය පාලනය කරනවා ඒත් එක්කම මේ පංචභූත බලවේගයක ගැටලුකාරී තත්වයක් ඇති වුණොත් විනාශකාරී තත්වයන්ට නැතොත් ස්වභාවික විපත් වලට මුහුණ දීමට සිදු වෙනවා උදාහරණයකට ගත්තොත් සුනාමි විවසනකාරී ස්වභාවික විපත් පින්වා දෙන්න පුළුවන් හින්දු සංස්කෘතියට අයත් ශාස්ත්‍ර කලාවන් 64ක් අතරින් උතුම්ම ශාස්ත්‍රයක් වන්නේ වාස්තු විද්‍යා ශාස්ත්‍ර කලාව. අදින් වසර 5117කට පෙර ලංකේශ්වර රාවණියන්ගේ අවදියේ ಭಾರತයේ විසු ක්‍රිෂ්ණ මගරිෂිවරයා විසින් මෙම උතුම් වාස්තු ශාස්ත්‍ර කලාව ස්වාගනු ලැබුවා. අතීතයේ ලංකාව පාලනය කළ දැඩි ශිව භක්තිකයෙකු රාවණයන් සීතාව පැහැරගෙන ඒමට කටයුතු කළා. මේ ක්‍රියාවෙන් අනතුරුව රාවණයන් ඉතාමත් පරිහානියට පත් වූ බව ඒත් එක්කම වසර ගණනාවක් පුරා ලංකා භූමිය තුල පැවතුණු යුද්ධෙන් අනතුරුව මිය යන්නට සිදු වූ බවත් පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙනවා. මේට හේතු පාඨයේ විදිහට ක්‍රිෂ්ණා මගරිෂයන් පෙන්වා දෙන්නේ පංචභූතයන්ගෙන් අටගන්නා ඒ බලපෑම නිසා මිනිසාගේ උපතේ සිට මරණය දක්වා ඇතුළත කාලයේදී යහපත සහ අයහපත තීරණය වන්නේ මිනිසා තුළ හටගන්නා සිතුවිලි නිසාවෙන් බවයි. රාවණ රජතුමාටද සීතා පැහැරගෙන යාම පිළිබඳව ඒ අයහපත් සිතුවිල්ල පහළ වීමෙන් ඔහු පරිහානියට පත් වූ බව ක්‍රිෂ්ණ මගරිෂිතුමා පෙන්වා දෙනවා. එමෙන්ම එලෙස අයහපත් සිතුවිලි රාවණයන් පැමිණීමට හේතුව රාවණ රජතුමාගේ රජමාලිගාවේ තිබූ වාස්තු දෝෂය බව මගරිෂිතුමන් පැහැදිලි කළා. ඔහු පෙන්වා දෙන ආකාරයට නිවසක් ඉදිකිරීමේදී නිවැරදි වාස්තු විද්‍යා ක්‍රම අනුගමනය කිරීම තුළින් නිවැස් හිමියන්ගේ සිතුවිලි නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වන බවත් ගන්නා ඕනෑම තීරණ සාර්ථක වන බවත් සහ භයානක ලෙඩදු රෝගවලින් ආරක්ෂා වීමටත් හැකි බවයි. ක්‍රිෂ්ණා මගරිෂිතුමාගේ මෙම වසර 5117ක් පැරණි වාස්තු විද්‍යා ශාස්ත්‍ර කලාව කිමෙන් කිමෙන් පරිහානියට පත් වුණා. මෙම පරිහානියට පත් වූ වටිනා වූ උතුම් වූ වාස්තු ශාස්ත්‍ර කලාව වසර 30ක කාලයක සිට සියලු කැපකිරීම් කරමින් නවීන යුගයට නිවැරදි ලෙස බලවත් කර ලබා දුන් උතුම් පූජකතුමන් වන්නේ කාලී කනගරත්නම් ස්වාමීතුමන්. එතුමන්ගේ ඒ උතුම් වටිනා වූ සේවය මේ ලෝකයේ පවතින තාක්කල් ක්‍රියාත්මක වේවි. අයිබුවන් සුබ සන්ධ්‍යාවක් ඔබ හැම සෙළු දෙනාට. එසේනම් සිනා මුසුව මේ හෝරා එකමාර ගත කරන්න අපත් සමග අත්වල බැඳ ගන්න කියලා ඔබට ආරාධනා කරන අපි බ්‍රහ්ම රහස ආරම්භ කරන වෙලාව රාත්‍රී 11 වෙනතුරු ඔබ නොසෙල්වි සෙළු දෙනා පවුලේ හැමෝම එක රාශි වෙලා අපිත් එක්ක අත්වල බැඳ ගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. විශේෂයෙන්ම ජ්‍යොතිර්විද්‍යාව ඒ වගේම වාස්තු විද්‍යාව සහ මනෝවිද්‍යාව මේ ත්‍රිවිද්‍යාවන් එකතු කරලා ඒක රාශී කරලා ඔබේ ජීවිතේ ප්‍රශ්න වලට නියමාකාර විසඳුම් නිශ්චිතව දෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඒ හරහා ඔබ ජීවිතය තුළ බලාපොරොත්තු වෙච්ච සතුට ඒ වගේම සාර්ථකත්වය දියුණුව සමගිය සහජීවනය මේ සියලු දේවල් ඔබේ බලාපොරොත්තු ඉටු කරමින් ඔබට මේ හෝරා එකමාර තුල ජීවිතයට එකතු කරගන්න බොහෝ දේවල් ළඟා කරමින් අපි සූදානම් මේ කාලය ගත කරන්න. ඒ වෙනුවෙන් අපි තාම ගෞරව සම්ප්‍රයුක්තව අද දවසේ දෑබර හිතවතුනි හිතවතිනි ආරාධනා කළා ඔබ වෙනුවෙන් විශ්ව ශක්තියේ ගුප්ත විද්‍යා ද්‍යෝතිෂ විශාරද සාමශූරී සාම මිනිසුරු කීර්ති ශ්‍රී ජනරංජන දේශාභිමානී ශ්‍රී විද්‍යා කාලි උභාෂක වාසු මගරිෂි අපේ ගෞරවනීය උතුම් පූජකතුමා කාලි කණගරත්නම් ස්වාමිතුමාගේ ශ්‍රේෂ්ඨ පුත් සහ ප්‍රධාන ශිෂ්‍ය ශ්‍රී ලංකා අභිමානී ජනරංජන ගුප්ත විද්‍යා විභූෂණ කීර්තිශ්‍රී දේශමාන්‍ය කණිගරත්නම් මාරිසන් ආචාර්යතුමා අදත් මෙන්න සැපත් වී තිබෙනවා බ්‍රහ්ම රහස් අපේ මැදිරියට. ආයුබෝවන් ඔබතුමාට ආචාර්යතුමා.
හයි බොන් චූලක අපි ඔබතුමාට අපේ ගෞරවනීය සූති අදත් පුද කර සින්න ආචාර්යතුමනි කොයිතරම් කාර්යබහුල ජීවිතයක් ගත කළත් මහජනතාවට ඒ කියන්නේ ඔබට සේවය සලසන්නට මේ කාලේ ඔබතුමා වෙන් කර ගැනීම පිළිබඳව විශේෂයෙන්ම අපි අද මාතෘකා කිහිපයක් පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊට පෙර ආතුව අපි කැමති ආචාර්යතුමනි අපේ ගෞරවනීය ලොකු සාමිතුමාගේ මතකය ඔබතුමාගේ වදනින්ම අවදි කරනවා නම් මේ වෙලාවේ ඉතාම වටිනවා අනිවාර්යෙන් චූලක हाय भवान मापिन वतुने ओब हेमोटम सुब वार्यक सुब दवसक वेवा के लम प्रार्थना करना चूलक अपे पिन्वतुंट विशेष दंगवीमक मट कमति विशेष दंगवीमक पिन्वतुने अपे सामितुमागे गुरु कोविल एक्यान मुनाद मंत्री अपे इन शिवरात्रि दवस पलविनिदा विशेष पूजा वक्त सूदान कराती बेनवा इतनेट अपे पिन्वतुंट ओन दवसाक उदय दुलाट हो डबल दुलाट हो उदय दहाट खालिंग अविला सामितुमाग आशीर्वाद लबागान पुलवा चूलक अपे केनवा माता पिता गुरु देवं केनम केन मव पिया गुरुतुमा इट पसे देवितुं केल केनम अपे मवट गरुकरान नेतु हादरे करान नेतु පියාට ගරු කරන්නේ නැතුව ආදරේ කරන්නේ නැතුව ගුරුතුමාට වන්දනා කරන්නේ නැතුව ඒ මෛත්‍රී කරන්නේ නැතුව අපි මොන දෙවියෝ වැඳලත් වැඩක් නැහැ මහා පින්වතුනේ පුළුවන් තරම් තමන්ගේ දෙමව්පියෝ වගේම තමන්ගේ ගුරුතුමාට මුලින්ම ගරු කරන්නට ඕනේ අපි ආගම පැත්තේ චූලක සාමාන්‍ය බෞද්ධයන්ට ගුරුතුමෙක් වශයෙන් වෙන්නේ අපේ උත්තම බුදුන් කිතුණය ජේසුන් වහන්සේ ඒ වගේම ඉස්ලාමයේ නබිතුමා කියලා කියනවා ඒ වගේම අපේ इंदु पितु पिन्वतुंड गुडा कृषितुमाला हिन्नो नमुत अपिट वास्तु कलावट अपिट गुरुतुमा अपे रटट गुरुतुमा कीला केनकोट अपे सामितुमा पमनाई हेतुव रावण रजतुमागे काले अपे रटे मे वास्तु विद्याव उदा हुनाट अपे सामितुमा तमाई अवुर्दु पंदाकट पस्से एकाने रावण काले केनको रजतुमा काले अवुर्दु पंदाकट काले සාමිතුමා අපේ රටට වාස්තුකලාව ගෙනාවේ හවුරුදු 30කට කලින්. හේතුව සාමිතුමා හැවිල්ලා දැනගත්ත මේ වාස්තුවල තිබෙන චූලක විශේෂත්වය මොනවාද කියන එක අපේ සාමිතුමා දැනගත්තා. සාමිතුමාට මේ කාලේ වාස්තු දැනුම තිබෙන ජ්‍යොතිෂ දැනුම ගොඩාක් තිබ්බා. නමුත් සාමිතුමා දවසින් 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 සාමිතුමා තමන්ගේ ඥානයේ දිනුනු කරගන්න එක තමයි සාමිතුමාගේ 100ට 100ක් කරන ලොකුම වැඩක්. ඉතින් අපි සාමිතුමා බැලුවා හරි මේ ජ්‍යොතිෂ පැත්තෙන් තිබෙන ඒ ග්‍රහපල අපිට වෙනස් කරගන්න ඉතාමත් අමාරුයි. නමුත් අපි වාස්තු පැත්තෙන් ඇයි මේ දේ කරගන්න බැරි කියනක සාමිතුමාට ලොකු කල්පනාවක් ඉදට ආවා. එතනින් එයාට සාමිතුමා හැවිල්ලා මේ වාස්තු කලාව නවීන කරා චූලක. ඇත්තටම කියනකොට බලන්න මේ වාස්තු කලාවලින් ඒ කියන්නේ අපි ඍෂිතුමාලා උදා කරපු ආ වාස්තු කලා ඒ කාලේදී මේ වයඹ දිසාවට අපිට කුස්සියක් දෙන්න පුළුවන්. අපේ සාමිතුමා කලින්ුත් වයඹ දිසාවට කුස්සියක් දීලා තිබෙනවා. නමුත් සාමිතුමාගේ හදැකීමේ මොනවාද කිව්වේ? හවුරුතේක හදැකීමේ නැහැ. වයඹ දිසාවට කුස්සියක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ gedara හින්න පින්වතුන් ලෙඩවල වලට වැටෙන්නට තිබෙනවා. රැකිරස්සාව බාධා ඇති වෙනවා සුබ නැති කාලයේදී කියලා. ඒකෝ සාමිතුමා ගිනික් කොන හැර වෙන කොයිවත් අපේ සාමිතුමා කුස්සියක් දෙන්නේ නැහැ. එතකොට බලන්න අපේ සාමිතුමා කොයිතරම් දුරට අපේ පින්වතුන්ට තව නවීන කරලා මේ වාස්තු විද්‍යාව දුන්නාද කියන එක තමයි. එතකොට වාස්තු කලාවට පින්වතුනේ අපේ රටේ අපේ පින්වතුන්ට අපේ සාමිතුමා තමයි ගුරුතුමා. එතකොට මේ ගුරුතුමා මඳිනකොට චූලක අපේ ගෙදර තියෙන ඒ වාස්තු යෝගේ 100ක් ලබා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ඒ ගුරු ආශිර්වාද හරහා ඒ දේව ආශිර්වාද ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපේ පින්වතුන්ට දැන් පළවෙනිදා සිට පුළුවන් ඕන දවසක් උදේ 10ට කලින් පොයිනන් දවස මැරලා ඇති පුළුවන් තරම් අපේ පින්වතුන් ඒ දවස්වල පුළුවන් විදියට අවිලා තම සාමිතුමාගේ ආශිර්වාදේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි චූලක අපි කිව්වා එන සෙප්තැම්බර් මාසේ නැත්නම් ඔගස්තු මාසේ සාමිතුමාගේ අපවත් වීමෙන් ඇතිවෙච්ච නැගත. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි කියනවා සාමිතුමා අපවත් වෙච්ච නැගත කියලා කියනවා. ඒ නැගත අපි විශේෂ ගුරු පූජාවක් සිදු කරනවා අපේ පින්වත්තුන්ට අවි සහභාගී වෙන්න පුළුවන්. ඔව් ආචාර්යතුමනි ඒ සඳහා පැමිණිය යුත්තේ කොතනටද මේ ස්ථානය පිළිබඳව අපිට දැනුමත් කිරීමක් කරන්න පුළුවන්ද ඔබතුමාට? අනිවාර්යෙන් චූලක අපේ සාමිතුමාගේ ඒ ගුරු කෝවිල අපි කෝවිල හැතුළෙම තැන්පත් කරලා තියෙනවා. රාජගිරිය. රාජගිරිය
කිරීම අපේ පින්වත්තුන්ට තව ඉදිරියට අපි මේ ගැන දැන්වීම වැඩි විස්තර අපි දෙමු කොතනද කොහොමද එන්න ඕනේ කියන එක පින්වත්ුනේ එක දෙයක් අපි මතක තියාගන්න ඕට හොනේ එතකොට සාමාන්‍යයෙන් අපි ගුරු කෝවිල ක්‍රියාත්මක වෙනකොට සාමාන්‍යයෙන් ඒ කෝවිලේ පිට තම පිට හිඩමක තමයි ඒ ඒ කියන්නේ අපින අස්ති කියලා කියනවා අස්ති කියනවා බර්මනාද කියන්නේ බස්මාශේෂ බස්මාශේෂ අපි තැම්පත් කරන්න ඕනේ අපේ සාමිතුමාගේ ඒ තැම්පත් ඒ බස්මාශේෂය අපි තැම්පත් කරන්නේ හේතුව කෝවිල ඇතුලේ අපේ සාමිතුමා දැන් මග ඍෂි කෙනෙක් සාමාන්‍ය මිනිසෙක් නෙමෙයි අපේ සාමිතුමා හැවිල රටට විතරක් නෙමෙයි මේ ලෝකෙටම ලොකු උතුම් කලාවක් උදා කරපු මග මගරිෂි කියලා කියන්නේ ඒ කලාවේ උන්ද ඥානයක් ලබාගෙන තව කෙනෙකුට උගන්වන තැනක ඉන්න ගුරුතුමාලා තමයි මගරිෂි කියලා කියන්නේ. හැමෝට මේ තත්ති හෙන්න බෑ චූලක. සාමාන්‍ය ගුරුතුමා කියනකොට අපි කියන මහාචාර්තුමා කියලා කියන්නේ. ගුරුතුමාගේම මහාචාර්තුම ඉහෙලෙන්න හින්න කෙනෙක්. ඒ කියන්නේ කිසිම ගුරු මුෂ්ටියක් නැතුව තමන්ට කියලා විතරක් නැතුව තමන්ට කියලා නැතුව අනිත් ලෝකෙටම ලොකු සතක් වෙන්න ඕනේ කියලා ඉතලා ඒ කලාව උගන්නන ඒ ඍෂිතුමා තමයි අපි කියන මග ඍෂිතුමා කියලා කියන්නේ. ඒගලන්ට පමණයි කෝවිල ඇතුලේ අපිට ඒ වගේ තැම්පත් වීමක් කරන්න පුළුවන්. අපේ පින්වතුන් ඒ සාමිතුමාගේ ආශිර්වාද ලබා ගන්න මම කීප වෙලාවෙදී එනවා නම් අනිවාර්යෙන් ඒ පීඨ ලබා ගන්න පුළුවන්. මාර්තු පළවෙනිදා නේද? ආචාර්ය. පළවෙනිදා පස්සේ. හොඳයි. අපි ඒ දැනුම් දෙමින් ඉදිරියේදී ඔබට වැඩි විස්තර සහිතව කරන්න බලාපොරොත්තු වෙනවා හිතවතුනි හිතවතියනි. විශේෂයෙන්ම අපි දන්න කියන ඉතිහාසය තුල මෑත කාලය තුල වර්තමානය තුල පමණක් නෙවෙයි උදාවන අනාගතය තුලත් වාස්තු විද්‍යාවේ මං හිතන්නේ කෙලවර දක්වාම වාස්තු විද්‍යාවේ යන්න පුළුවන් උපරිමයේ දක්වාම දැනුම වඩවාගත්ත ඒ දැනුම තුලින් අපේ රටේ ජනතාවගේ ජීවිත සුපෝෂණය කරපු මග ඍෂි අපේ ගෞරවනීය ලොකු සාමිතුමා ආශිර්වාදයේ අදත් වැඩසටහනට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් තමයි අපි මෙලෙස වැඩසටහනට එළඹෙන්නේ විශේෂයෙන්ම මේ අපිට බොහොම ළඟ සමීප මාතෘකාවක් අද අපි ප්‍රධාන මාතෘකාව බවට පත් කරගන්නවා අපේ ආචාර්යතුමා විශේෂයෙන්ම අපේ සාමිතුමාගේ ආශිර්වාදයත් එක්ක වාස්තු විද්‍යාව ජ්‍යොතිර්විද්‍යාව පමණක් නෙවෙයි එතුමා සුවිශේෂී විෂයක් හැදෑරුවා එතමයි මනෝවිද්‍යාව මනෝවිද්‍යාව තුළ එතුමා විශාල දැනුම් සම්භාරයක් ලබාගත් වගේම ඉදිරියේදී ලබා ගන්නට කටයුතු කරමින් පවතිනවා ඒ නිසා අපි මේ රැවටීම පිළිබඳව අද මුල් අවස්ථාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා එහෙම කිව්වම ඔබට මතක් වෙනවා නේද ජීවිතයේ එක එක අවස්ථාවන්හිදී ඔබ රැවටුණු ආකාර පිළිබඳව විශේෂයෙන්ම සමහර විට ඔබ කේන්දර බලන්න ගිහලා වාස්තු විද්‍යාව සම්බන්ධව වාස්තු පරීක්ෂාවක් සිදු කරන්න ගිහලා රැවටීම उदाहरण सूर्य उदावन तुरुपिनी පාරුව පදින තුරු ජලයේ සෙලවිල්ල මාරුව බලබලා හිත යට කැරකිල්ල කාර්ය කෙරෙන තුරු කාගේ රැවටිල්ල කියලා නේද ඕක තමයි සමාජයේ තියෙන සාමාන්‍ය தত্ত্বය ආචාර්යතුමනි ඒ නිසා මා ඔබතුමාගෙන් මේ කාරණාවත් ශ්‍රීපත් කරමින්ම මුලින්ම විමසන්න කැමතියි මේ රැවටීමෙන් ආචාර්යතුමනි අපේ ජීවිත අපි බේරගන්නේ කොහොමද හොඳ ප්‍රශ්නයක් මතු කරේ චූලක මේ රැවටීම කියන එක අපේ රටේ වෙන්න පුළුවන් මේ ලෝකේ වෙන්න පුළුවන් ජනතාව හතර වෙන්න පුළුවන් ලොකු කොරෝනා වෛරස් එකක් වගේ මේ කොරෝනා වෛරස් වලට වැක්සින් තියෙනවා. ඒකට මොනවද කියන්නේ? ඒකට එන්නත් තියෙනවා. එන්නත් වෙයි තියෙනවා. මේ රැවටීම කියන කවදාවත් එන්නත්වයක් නැහැ. එතකොට මේ රැවටීම කියනකොට ඒක ඉගෙන ගන්න කාලේ සිට මැරෙන දක්වා ජීවිතේ නැති වෙන දක්වා පින්බතුනේ මේ රැවටීම ලෝක පුරාම පැතිරලා තිබෙනවා. දැන් ඉගෙන ගන්න ළමයිට ඉතනවා එක්සෑම්ස් වල මේ ප්‍රශ්න හෙයි ඒ ප්‍රශ්න හෙයි ඒකට ලස්සන උත්තර දෙන්න පුළුවන් කියලා ඔන්න ලෑස්ති වෙනවා මමත් එහෙම ලෑස්ති වුණා ඒ කාලේදී මම මොනවාද කරේ පාස් පේපර්ස් ඒ කියන්නේ මම 10 වසර තියෙද්දි පාස් පේපර්ස් කර 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 11 වසර දැන් පූර්ව සූදානම් වෙන්න එපා
टीचर्स लीनवा गुरतमीन पास पेपर्स करान ममत पास पेपर्स कर 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 मट पास पेपर्स गुन्न गम सीएट असुवाक अणुवाक उन्न मम लकुणुगा अभी गुरतमला पसे एक टर्म एग्जाम एग्जाम पेपर अत्र गम चूलक ए पास पेपर्स वाले तीन प्रश्न वगे सामांतर प्रश्न तीबेनवा नमुते प्रश्न मट दंड उत्तर दिन दुर्वेलाती එතකොට සමාරු අපි ඉගෙනීම පැත්තෙන් අපි පින්වත් දරුවෝ බලන්න මේ කෝස් එක හොඳයි කියලා යන්නවා. නමුත් ඒ කෝස් එක ගිය ගමන්ම ඒ අපි කිම විද්‍යාව පැත්තෙන් කම්පියුටර් පැත්තෙන් නැත්නම් භාෂා පැත්තෙන් කෝස් එක යන අතරතුරේදී ඒගලන්ට ඒක එපා වෙනවා. යම් කිසි රැවටීමක් ඇති වෙනවා. මේ ඉගෙනීම විතරක් නෙමෙයි. බලන්න පෞල් ජීවිතය අතර බලන්න සමාරු ගෙදරවල නෝනා මාත්‍යව රවට්ටනවා. මාත්‍ය නෝනව රවට්ටනවා. මේ වගේවලුත් අපි දැකලා තියෙනවා. සමාර බල ළමයි अपे देमाउपिय कुछर हादरे कल अपे लामाय हादना चूलक देमाउपिय थरमत मे लोके अपे हादरे करन कौरुत नैके लमट सीयर सीया कियान पूलवा अपे अपीट मट कियान पूलवा चूलक देमाउपिय केन केन कोट अपे एस्वल्ड पेनिन देवितुं किला कियान पूलवा देवितुं मत දඬුවම් කරනවා කියලා කියන නමුත් කවදාව දෙමෝපිය අපිට දඬුවම් කරන ආදරේ විතරයි කරන්නේ. එතකොට මේ දෙමෝපියෝ ළමයි වෙන ලොකු විශ්වාසයක් තියා ගන්නවා. නමුත් ඒ විශ්වාසය අපේ ළමයි සමහර ළමයි කඩ කර ගන්නවා. ඒකත් ඇත්ත වශයෙන්ම ඒගලන්ට ඒක රැවටීමට පත් වෙනවා වගේ තමයි. රැකිරස්සා පැත්තෙන් බලන්න රැකිරස්සා හොඳට ලස්සන කරගෙන ඉන්නවා. ඒ ඉන්න ඩිරෙක්ටර්ස්ලා වෙන්න පුළුවන්, චෙයාර්මන්ස්ලා උස තනතුරින් ඉන්න අයව ස්ටාෆ්ලා රවටනවා. स्टाफ लव उस तनुरी को अम्म के आवा यह अम्म अभी सामान गिदर वेडकर अम्म के अम्म मस गना देखा वेडकर लीबीन वालू नमु ते वेडकर गिदर इन ए महात्म अभी आट पड़ी दी ओण ओण पुलिस मम पड़ी दिन तमसर की बेनला पंडल කොට ය හැම වෙලාවෙම හඬලා අනේ ආචාර්යතුමනේ පොල් ගෙඩියක් මුන්ට ගහන්න ඕන කියලා කියනවා. ඉතින් මම ඒ අම්මට කිව්වා හැම මේ පොල් ගෙඩිය ගහන එකෙන් ඔයාට මනසට සැරසුමක් ඇති වෙනවා. නමුත් මේක ඔයාගේ අත්දැකීමට ගන්න ඕනේ. රැවටීම කියනකට අපි ඒක අත්දැකීමක් විදිහෙන් ගන්නට ඕනේ චූලක. ඒක රැවටීමක් කියලා ඒ කියන්නේ ඉතල තේරුමක් නේ. ඒ කියන්නේ අපි පස්සේ අපි ඉදිරියට කතා කරමු. එතකොට මේ රැවටීම කියනකොට චූලක අපේ අපිත් එක්ක බැඳිලා ක්‍රියාත්මක වෙන දෙයක්. එතකොට මේ රැවටීමේ කොහොමද අපි ආරක්ෂා වෙන්න ඕනේ කියලා බුද්ධිමත් වෙනවා නම් පූර්ව සූදානම් වෙනවා නම් ඔන්න අපෙන් බේරෙන්න පුළුවන්. එතකොට පළවෙනි ක්‍රියාව තමයි අපේ පින්වතුනේ මතක ඇති සමාරු වෙලාවට හපි වෙන්න පුළුවන් නැත්නම් අපි දන්නාය වෙන්න පුළුවන් මම කියන දේ විතරයි හරි. මම ඉතන දේ විතරයි හරි. ඔයා වැරදි කියන එක තමන්ගේ තීන ගොඩාක් ශක්තිමත් වෙනවා. මේහයි ගොඩාක් රැවටීම චූලක අපි සාමාන්‍ය මිනිස්සු අපේගේ අපේ ක්‍රියා වෙන්න පුළුවන් අපේ සිතුවිලි වෙන්න පුළුවන් අපේ තීරණ වෙන්න පුළුවන් රැවටීමට අපි හැමතිස්සෙම හරි කියන්නට බෑ අපිට අපි ගන්න තියෙන වැරදින්න පුළුවන් අපි හරි කිනේ ඊතර දේ මුලින්ම වැරදි ඒ රැවටීමට පළවෙනි මුල තමයි ඒක එතකොට අපේ පින්වතුන් මුලින්ම මොනවාද කරන්න ඕනේ තමන් තීරණයක් ගත්ත ගමන්ම ඒ තීරණ හරිද වැරදිද කියන එක දන්නම ළඟම ණයක චුට්ටක් ආන්න ඕනේ ඒක ඒගලංග හාලක තීරණයක් ගන්න ඕනේ කියලා නෙමෙයි ඒගලංග අදාසවල හාන්නට ඕනේ අදාසවල හානකොට ඔන්න මම ගත්ත තීරණ හරිද වැරදිද කියන එකට තීරණයක් එන්න පුළුවන් එතකොට රැවටීමට පළවෙනි හේතුව තමයි පළවෙනි කාරණා තමයි තමන් ඉතන දේ විතරයි හරි කියන එක ඒක තමයි පළවෙනි හේතුව මේ රැවටීමට දෙවෙනි හේතුවකුත් තිබෙනවා අපි කියනවා emotional decisions කියලා කියනවා අපි කියන මොනවාද ඇඟීම් බර තීරණය දැන් සාමාන්‍යයෙන් චූලක තීරණයක් ගන්නකොට සමහර අය තරහින් තීරණයක් ගන්නවා සමහර අය දැක්කලා හනුකම්පා කරලා තීරණයක් ගන්නවා ආදරෙන් තීරණයක් ගන්නවා ඒ වගේ බලන්න දැන් ආදරේ කියනකොට බලන්න කොච්චර ලොකු රැවටීමකට දෙයක්ද කියලා සමහරු කියන ජෝඩුව කියලා කියන සමහරු හා ප්‍රේමන්තිය ප්‍රේමන්ත හතර තිබෙන තේ දේ කියන්න පුළුවන් දැන් මට දන්න විදිහට බලන්න දැන් සමහරු දැන් දන්න අපිට ළමයිකුත් ඉන්නවා මට බය නැතු කියන්නත් පුළුවන් දැන් මගේ දන්න ළමයික් විතරක් නෙමෙයි මේ ලෝකේ ගොඩාක් අය මේවට මූණ දීලා තියෙන රැවටීම චීටින් කියලා කියන තමන්ගේ ඒ istri එන ගෑන් ළමයි කියලා කිම අවුරුදු කාලයක් ආදරේ ප්‍රේමන් සම්බන්ධ කරගන්නවා ඔන්න තව කෙනෙක් මෙයාට වඩා පෝසත් කෙනෙක් හොඳ කෙනෙක් හම්බ වෙච්ච ගම ටක් ගාලා අනිත් පැත්තට පනිනවා
මේක ස්ත්‍රී පැත්ත විතර නෙමෙයි පුරුෂයත් මෙහෙම කරනවා. ඒ කියන්නේ මේ ගෑනුම කියන සෙල්ලමට වගේ හරගෙන තියෙන්නේ. නිකන් ෆන් කියලා කියනවා. ඉතින් ආදරයක් කියනකොට හරියට ආදරය කරා. ආදරයක් කියලා කියන්නේ වෙන වෙන දේවල්ට ආදරය කරන්නේ. ඇත්ත හැංගීමට ආදරය කරන්නේ. මේ වගේ දේවල් ගොඩාක් අපේ රටේ වෙනවා. ගොඩාක් මේ ලෝකේ තියෙනවා. එතකොට මේ හැංගීම බර ඒ කියන්නේ emotional decisions කියලා කියනවා. මේ හරහා තීරණයක් ගන්නකොට ඔන්න මෙතන වැරදෙනවා. එතකොට කවදාවත් පින්වතුනි කවදාවත් තමන්ගේ ඇඟීම බර තීන ගන්නම හෙපා කොයි මොතෙන් උත් ඊත සාමකාමී තියාගෙන ඒ ඇඟීම බරක් නැතුව ඒ දේ තීනයක් ගන්නකොට ඔන්න එතන අපි රැවටීමෙන් අපිව ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම තව එකක් තියෙනවා චූලක අපේ සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ වටේම වා කියන එක හරි වා කියන එක 100ට 100ක් හරි වා වැරදෙන්නේ නැහැ කවදාවත් ඒමිනියා කියන එක බොරු වා කියන කාරේ කියන එක අපි කියනවා එයාට හැම තිස්සෙම ඒ අරි කියන දේවල් තමයි කියන්නේ වැරදි කියන දේවල් ඒවා හදන්න ලෑස්ති වෙන්නේ දැන් මම දෙයක් කියනවා නම් චූලකට දැන් චූලක හැම තිස්සෙම මගේ වැරදිද චූලක හදන්න ඕනේ අනේ ආචාර්යතුමනේ මේක වැරදි තියෙනවා ආචාර්යතුමනේ චුට්ටක් මේක සලකා බලන්න කියලා චූලක මම වැරදි කරනකොට චූලක හැම තිස්සෙම මං හරි හරි වැරදි කරනවා කියලා චූලක දැනගෙන මම හරි කියලා කියනවා නම් ඔන්න හෙතර තමයි රැවටීම තව පළවෙනි හේතුව අපි ලිඳේ ගෙම්බෝ කියලා කියනවා ඒතකොට ලිඳේ ගෙම්බට චූලක කවදාවත් ලිඳට පිට තියෙනක මොනවාද කියන එක දන්නේ නැහැ ඒ ලිඳේ ගෙම්බා මොනවාද හිතාගෙන ඉන්නේ ලිඳේ ගෙම් ඒ ලිඳ තමයි ලෝකය කියලා හිතාගෙන ඉන්නේ ඒ ලින්දේ හෙලිය ගීගම අම්ම ඔන්න ප්‍රශ්න මතුවෙනවා ඒ ලින්දේ ගෙම්බට ඒ වගේම තමයි පුළුවන් තරම් පින්වතුනේ තමන්ගේ වටේ තමන්ග හරි කියන කොටස තියාගන්න ඒ වගේම තමන්ගේ වැරදි හඩුපාඩු තියෙන කොටස තියාගන්නට ඕනේ එතකොට තමයි අපි ඇදෙන්න පුළුවන් වෙන්නේ අපිට ඒ ලින්දේ ගෙම්බ වගේ නැතුව අපි ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා මේක එක තව හේතුවක් කියන්න පුළුවන් චූලක ඔව් සමාරු අය බලන්න පුංචි 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 දේවල්ට ගොඩාක් කල්පනා කරලා තමයි තීරණයක් ගන්න. පුංචි පුංචි දේවල්ට කල්පනා කරලා තීරණ ගන්නකොට ලොකු දෙයක් කල්පනා කරලා තීරණ ගන්න අපිට ශක්ති ප්‍රභේදේ නැති වෙනවා. දැන් බලන්න ගොඩාක් ෆුඩ් සිටි වල ගී ගමම්ම වටේ ගොඩාක් දාවි දෙමෝපිය අම්මලා වෙන්න පුළුවන් මාතුරු වෙන්න පුළුවන් එක එක බඩු ටික එක එක දේවල් බලලා ඔන්න කරත්තෙට දා ගන්නවා. කරත්තෙට දාලා පෑ ගණක් ෂොපින් කරනවා. ඔන්න ෂොපින් කරලා ගොඩාක් ටයිඩ් එපා වෙන තරමට ටයිඩ් වෙලා ඉවරයි. ගත්ත ගම කවුන්ටරේ ගාවට ආපු ගමම්ම එතනදීට පොඩි පොඩි දේවල් බලන්නේ. ටක් ගලා හරන් දා ගන්නවා. හේතුව ලොකුළු පොඩි පොඩි දේවල් බලලා එගලන්ට ඒ ශක්ති ප්‍රවේදය හඩු වෙනකොට ලොකු දෙයක් කරනකොට ඒ ශක්ති ප්‍රවේදේ නැති වෙනවා. ඔන්න රැවටීමට මූණ දෙනවා. මේ වගේ කාරණාවල් ගොඩාක් කියාගෙන යන්න පුළුවන්. මම කියපු දේවල් අපේ පින්වතුන් මතක තියාගන්නව නම් අනිවාර්යෙන් මේ රැවටීමෙන් උගලන් ආරක්ෂා වෙන්න පුළුවන්. මා දැන් ආචාර්යතුමායි තාම පැහැදිලි මේ රැවටීම කියපු ගමන් අපි හැමෝම පොදුවේ හිතන්නේ මේ මුදල් වශයෙන් නැත්තම් සල්ලි සම්බන්ධ ගනුදෙනු වලදී වෙන රැවටීම තමයි රැවටීම කියලා නේද? ආමා. ජීවිතේ විවිධ තැන්වලදී අපි විවිධ ආකාරයේ රැවටීමකට ලක් වෙනවා නේද ආචාර්යතුමා? අනිවාර්යෙන් රැවටීම කියනකොට ඒක ලොකු ඒරියක් කියලා කියනවා. ලොකු දේවල්. ලොකු පරිසරයක්. පොඩි පරිසරයක් ඒක. ඒක රැවටීම කියන එක සල්ලි වලට විතරක් නෙමෙයි. හැංගීම රැවටීම කියන්න පුළුවන්, ආදරේ රැවටීම කියන්න පුළුවන්. මම පෙර කියපු ඒ දේවල් හැමදේම ලොකු රැවටීමකට පත් වෙන දේවල් තමයි චූල ඒවා. ආචාර්යතුමා දැන් විවිධ හේතු මත අපි විවිධ අවස්ථාවල එහෙම රැවටීම් වලට ලක් වෙනවානේ. ඔව්. රැවටීම් වලට ලක් වෙලා අපේ ජීවිත කඩාගෙන වැටිච්ච අවස්ථා ඕන තරම් තියෙනවා අපේ මතකේ. මේ කතා කරන මගේ ජීවිතය තුලත් ඒ වගේ අවස්ථා නැතුව නෙවෙයි ඔබතුමා සම්බන්ධවත් එහෙම අත්දැකීම් ඇති ඔබතුමාගේ ජීවිතය තුලත්. අනිවාර්යෙන්. එතකොට ජීවිතේට එහෙම රැවටීමකට ලක් වුණාට පස්සේ එතනින් අපි ගොඩ එන්නේ කොහොමද ආචාර්යතුමා? මොන වගේ දේවල්ද අපි කරන්න ඕනේ? හොඳ ප්‍රශ්නයක් මතු කරේ චූලක. දැන් අපේ ජීවිතේ අපි පින්වතුන් ඉතන්න ඕනේ පින්වතුනේ ජීවිතේ අපි එක එක හංස වල රැවටිලා ඉවරයි කියලා හිතපොකෝ. එතනින් එහාට චූලක අපි රැවටීම කියන දෙයක් අපි මනස ඇතුළ ඇති වෙනකොට අපිට දෙකක් සිතුවිලි දෙකක් අපිට ඇති වෙනවා. එකක් ඇවිලා අපේව රවට්ටපු කෙනා ගැන තරාවක් ඇති වෙනවා. එක පැත්තක් අයේ අනේ මාව රැවටුණා කියලා අපි ගැන දුකක් ඇති වෙනවා. වේදනාවක් ඇති වෙනවා. මේ දෙකම කියනකොට ඍණාත්මක සිතුවිලි කියලා කියනවා. ඔව්. මේ ඍණාත්මක සිතුවිලි අපි ක්‍රියාත්මක කරන්න අපේ මනස ඍණාත්මක පැත්ත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මනස ඍණාත්මක පැත්ත ක්‍රියාත්මක වෙන්න අපේ ජීවිතේ ඍණාත්මක පැත්ත ක්‍රියාත්මක වෙනවා. දැන් බලන්න සමහරු ගෙදරවල් වල අපේ මාතෘ කොච්චර නෝනලාට අඹු කළ දුන්නොත්වත් නෝන කියන්නේ මදි කියලා කියනවා. රුපියල් 1000 ගෙනල් දෙනවද? මදි කියලා කියනවා. හරි 1500ක් පවුවදා ගෙනත් දෙනවා
ඒත් මදි කියලා කියනවා. සමහර නෝන්ලා කියනවා අමාතුලහන අනේ 1000 එදා 1000ක් මදි කියලා කිව්වා 500ක් වැඩි කළා දුන්නා. දැන් ආයෙත්යි මදි කියලා කියන්නේ. නෑ කරන්ට් බිල වැඩි වුණා කියලා කියනවා. ඊට පස්සේ 2000ක් දුන්නා ගෙම ආයෙත් මාත යනකොට මදි කියලා. ඇයි කියලා අනකොට ටියුෂන් ෆීස් වැඩි වෙලා කියලා කියනවා. නැත්තම් සීතු දාන්න ඕනේ කියලා කියනවා. මේ වගේ සමහර නෝන්ලා කරනවා. සමහර මාතෘ බලන්න අපේ නෝනලා කොච්චර ආදරේ කරොත්වත් මදි කියලා කියනවා. යාළුන්ට කතා කරනවා වාගේ නෝන කොච්චර හොඳද මගේ නෝන නම් අනේ ආදරේ මදි කියලා කියනවා. සමහර නෝනලා බලන්න ඒ මාත්‍ය වෙනුව ගොඩාක් කැප වෙලා කැමැති කෑමවල උයලා දෙනවා. මොන දේ උයලා දුන්නත්වත් මදි කියලා කියනවා. සමහර අපි කියමු සමහර මාත්‍යලා ඉඩියාප්ප අපේ අම්මලා උයලා දෙනවා කියලා ඉඩියාප්ප කැමැති. ඉඩියාප්ප දවසක් කාලා පවුවදත් නැත්නම් දවස් දෙකකට කලින් හෝ දත් තුනකට කලින් ආයෙත් ඉඩියාප්ප ගෙනත් දෙනකොට මේ ඉඩියාප්ප හැමදාම කන්න පුළුවන්ද කියලා බනිනවා. නැත්නම් රොටි පුච්චලා දුර රොටි හැමදාම කන්න පුළුවන්ද මොනාරි අඩුපාඩුවක් කියන. එතකොට මේ ආදරේ තේරුම් බේරුම් වෙන්නේ. එතකොට මේ මදි 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 කියන අඩුපාඩුව අපි ඉගෙන ගන්න ළමයිට තිබෙනවා. ඉගෙන ගන්න ළමයි බලන්න සමහර අය එක්සෑම් ගණිතේ ගත්ත ගමන්ම අනේ මඩේ ගණිතේ බෑ මට ඒ දේ කරන්න බෑ ඍණාත්මක මනසක් ඇති වෙනවා. අනේ මට විද්‍යාව බෑ කියලා ඍණාත්මක මනසක් ඇති වෙනවා. එතකොට පින්වතුනේ ඍණාත්මක මනසක් ඇති වෙනකොට අපේ ජීවිතේ ඍණාත්මක පැත්ත වෙනවා. ඒ නිසා රැවටෙනක රැවටලා හිවරයි. එතනින් ඒක අත්දැකීමක් විදිහට ගන්නට ඕනේ. ආයෙත් රැවටෙන්නේ නැතුව මේ අත්දැකීම ජීවිතේ ගොඩාක් බලවත් දෙයක්. අපේ පින්වතුනි අපේ සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ දිනුවට අපේ හදැකීම ඊටමත් වටිනවා. අපේ චූලක මේ හදැකීම අපි පින්වතුන් ගන්නෑ ගොඩාක් දුරට. ආයෙත් ගිලා ආයෙත් ඒ ලිදේම ගිලා වැටෙනවා. මම කියන එක වැරදි කියන එක. මේ රැවටීම හදැකීමක් විදිහට හරගෙන ජීවිතේ ඉස්සරහට යන්න මනස ගැන ධනාත්මක පැත්ත ක්‍රියාත්මක කරගන්න සිතුවිලි ධනාත්මක පැත්ත ක්‍රියාත්මක කරගන්න ඔන්න ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ ගොඩ එන්නත් පුළුවන්. හරි ඔබතුමා කියන්නේ බොහොම පැහැදිලිව කියනවා නම් රැවටුණු වලවල් වල දවල්ටත් වැටෙන්න එපා කියලා ඔබතුමා කියන්නේ. ඔව්. අපි හැබැයි බොහෝ වෙලාවට කරගන්නේ මේ වගේ දේවල් තමයි නේද? ඇත්ත කතා කළොත් තවංකෝ කතා කළොත් ආචාර්යතුමා දැන් ඔබතුමා මේ පැහැදිලි කරපු කාරණාව බොහෝ දුරට මනෝවිද්‍යාත්මකයි ඔබතුමාගේ ඒ උගත් ඉගෙනගත්ත විශ්වපතයත් එක්කනේ මේ පැහැදිලි කිරීම සහ ජීවිතේ ලැබුව අත්දැකීම් එක්කනේ කිව්වේ. ඔය කාරණාව අපි ජ්‍යොතිර් විද්‍යාවට සහ වාස්තු විද්‍යාවට ඇඳාගත්තොත් අපි කොහොමද ආචාර්යතුමා පැහැදිලි කරන්නේ? රැවටීම හොඳ ප්‍රශ්නයක් මතු කරේ චූලක. දැන් මම කිව්වා දැන් රැවටීම කියනක හැතිවෙන්නේ හේතුව සාමාන්‍යයෙන් අපි මනසෙන් අපි ගන්න තීරණේනේ. එතකොට චූලක අපේ මනසට ශක්ති ප්‍රභේදයක් තිබෙනවා. ඒක ඍණාත්මක වෙන්න පුළුවන් ධනාත්මක වෙන්න පුළුවන්. අපේ ශරීර ශක්ති ප්‍රභේදයක් තිබෙනවා. එනර්ජිස් කියලා කියනවා. බලන්න අපේ මනසට ඌමනාට වඩා වේදනාවක් ඇති වෙනකොට අනේ මගේ ජීවිතේ එපා වෙලා තිබෙනවා. අනේ මගේ සංසාරෙම එපා වෙලා තියෙනවා. මං කොයි හරි යනවා කොයි මුල්ලකරි යනවා කියලා කලකිරිනවා කියලා කියන මනසට වේදනාව ඌමලට වැඩි වෙනකොට ඒක ඍණාත්මක ශක්ති ප්‍රභේදයක් ක්‍රියාත්මක වෙලා ඒ වගේ ඒ තැනකට අපි යනවා. බලන්න ශරීරය කොහොමද කියලා ඉදි මරාගෙන වැඩ කරන හයට පවුවදා ඒගලන්ට වැඩ කරගන්න බැරි වෙනවා. කේන්ති යනවා. නැති නැති ලෙඩවල් මතුවෙනවා. හේතුව ඒ ශරීරයේ තිබෙන ශක්ති ප්‍රභේදයක් තිබෙනවා. ඒක අඩු වෙනකොට ඕන්න ප්‍රශ්න මතුවෙනවා. ඒ වගේම චූලක ග්‍රහපැත්තෙන් ගන්නකොට අපි හිතනවා මේ ග්‍රහමණ්ඩල කොයි කොයි කොයිදෝ තිබෙනවා කොච්චර දුර තිබෙනවද මේ කොහොමද අපිට බලපාන්නේ කියලා අපි හිතනවා. එහෙනම් රවි ග්‍රහතුමා උදා වෙනකොට කොහොමද මලක් පිපෙන්නේ? සඳු ග්‍රහතුමා ඉන්න ඒ පිරිච්ච දවස කොහමද මලක් පිපෙන්නේ? මේ යම්කිසි ශක්ති ප්‍රභේදයක් ඒ ග්‍රහපැත්තෙන් තිබෙනවා. අපි ඇස්වලට පේන ග්‍රහ දෙදෙනා නිසා අපිට කියනවා හෝකේ පේනවා කියන එක. අපි පින්වතුන් මතක තියාගන්න ඒ ග්‍රහ දෙගොල්ලෝ වගේම තමයි සෙනසුරු කියනකෝ වෙන්න පුළුවන්. නැත්නම් ග්‍රහ මණ්ඩලක ලොකු මණ්ඩලයක් තිබෙනවා. ඒ මණ්ඩලේ ශක්ති ප්‍රභේදයක් ඇති වෙනවා. ඒක ඍණාත්මක පැත්ත ශක්ති ප්‍රභේදයක් ඇති වෙනකොට අපි කියනවා දෝෂය කියලා කියනවා. ධනාත්මක පැත්ත ශක්ති ප්‍රභේදයක් ඇති වෙනකොට අපි කියනවා යෝගය කියලා උන්ද කාලය කියලා කියනවා. එතකොට අපේ සාමිතුමා කියනවා මේ ග්‍රහයන්ට තිබෙන ශක්ති ප්‍රභේදය වගේම මේ වාස්තු පංචභූතට තියෙන ශක්ති ප්‍රභේදය ඒ ග්‍රහයන් ඇතිවෙන ඍණාත්මක ශක්ති ප්‍රභේදය මේ වාස්තු කියන පංචභූත ධනාත්මක ශක්ති ප්‍රභේදෙන් අපිට ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් කියලා කියනවා. එතකොට වාස්තු කියනකොට ඉතාමත් වටිනවා. චූලක දැකලා ඇති සමහර ගෙදරවල වල මාතෘ කියනවා ගෙදර ගිහ ගමම්ම තියෙන නිදාස නැති වෙනවා කියලා කියනවා. එළියම නිදාසක් තියෙනවා කියලා කියනවා. සමහරව අපි ගොඩාක් දුරට අපේ අම්මලා මාතුලා කියනවා අපේ පුතාණන් ගමට හරි හොඳයි.
නමුත් ගෙදරට හරීම නපුරුයි කියලා කියනවා. බලන්න මේ ගෙදර කොයිතරම් ඍණාත්මක ක්‍රියාත්මක වෙලා තිබෙනවද කියනකෝ. එතකොට මේ ගෙදර ඍණාත්මක බලවේගේ ක්‍රියාත්මක වෙනකොට අපේ ජීවිතේ ඍණාත්මක වෙන්න ගොඩාක් ඉඩ තිබෙනවා. ඒ නිසා තමයි අපි සාමිතුමා කියන්නේ පුළුවන් තරම් අපේ පින්වතුන් වාස්තු ක්‍රියාත්මක කරගන්න කියලා. වාස්තු ක්‍රියාත්මක කරගන්නවා නම් අපේ ජීවිතේ ඉතාමත් පහසු වෙනවා චූලක. හොඳයි ආචාර්යතුමනි අපි කෙටි විරාමයක් ලබා ගන්න අවශ්‍යයි මම ඔබතුමාගේ අවසර ප්‍රාර්ථනා කරන විරාමයකට යන්න ඔබට පැහැදිලි ඇති මේ රැවටීම කියන දේ මනෝවිද්‍යානුකූලව ජ්‍යොතිර්විද්‍යානුකූලව වාස්තුවිද්‍යානුකූලව අපේ ජීවිතවලට බලපාන්නේ කොහොමද කියන කාරණාව රැවටීමකට ලකුණ නම් අපි එතනින් ගොඩ එන්නේ කොහොමද කියන කාරණාව ඔබට පැහැදිලි වෙන්නේ නැති දැන් ඒත් එක්කම මම මෙතෙන් පටන් ඔබේ ප්‍රශ්න වෙන විශේෂයෙන්ම දැන් ඔය වාස්තු පරීක්ෂාවන් කරන්න කියලා කේන්දර පරීක්ෂා කරගන්න කියලා ඔබ යම් යම් අවස්ථාවල රැවටීම් වලට ලක් වෙලා තියෙනවා වෙන්න පුළුවන් ඒ දේවල් එක්ක ඔබට නිවැරදිව වාස්තු පරීක්ෂාවක් සිදු කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ප්‍රශ්න මේ වෙලාවේ පැන නගිනවා වෙන්න පුළුවන් ඒ නිසා ඔබට හැකියාව තිබෙනවා 0112 6 128 0112 6 128 අපේ මැදිරිය දුරකථන අංකයට කතා කරන්න සජීවීව ආචාර්යතුමා සූදානම්ෙන් ඉන්නවා කණගිරතර මාර්සන් ආචාර්යතුමා ඒ අතරතුරේ විශේෂයෙන් මතක් කරන්න ඕන විරාමයට පෙර ආතුව විශේෂයෙන් අපේ ගරු ආචාර්යතුමා ලංකාවේ ඕනෑම තැනකට ලංකාවේ ඕනෑම තැනකට එන්න සැදී පැහැදී ඉන්න අපේ ලොකු ස්වාමිතුමා වගේම ඔබේ නිවසේ නිවැරදි වාසු පරීක්ෂාවක් සිදු කරලා දෙන්න හැබැයි ඔබ කල් තියා එතුමාගේ කාල වේලාව වෙන් කරගන්න අවශ්‍යයි මොකද එතුමා අතිශයින්ම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ ඒක බොරුවක් නෙමෙයි එතුමා විශාල සමාජ සේවාවන් ගණනාවකට එතුමාගේ දායකත්වය ලබා දෙන ජීවිතයක් ගත කරන ඒ නිසා ඔබ කාල වේලාව වෙන් කරගන්න කතා කරන්න මෙන්න දුරකථන අංක 0112 निवर्दि वासु परीक्षा परीक्षा सिद्ध कर सदन करवासुविद्यालयुक्षक එසේනම් අපි සූදානම් යලිත් අපේ උතුම් වාසු මගරිෂි කාලි කණගරතුණු මුතුම් පූජ්‍යතුමාගේ ශ්‍රේෂ්ඨ පුත් සහ ප්‍රධාන ශිෂ්‍ය ශ්‍රී ලංකා අභිමානී ජනරංජන ගුප්ත විද්‍යා විභූෂණ කීර්ති ශ්‍රී දේශමාන්‍ය කණගරතුණු මාර්සන් ආචාර්යතුමා සමග යලිත් බ්‍රහ්මරහස් එක්ක ඉදිරියට යන්න ආචාර්යතුමනි ඔබතුමා මේ තාම හොඳ යෝජනාවක් අරගෙන ආවා චූලක අපි මේක කරමු කියලා මේ දවසේ කේන්දරයේ විශේෂාංගය අතිශයම හොඳ යෝජනාවක් ඔබතුමා කියපගම මමත් කිව්වා ඒක නම් ඉතාම හොඳ වැඩක් ආචාර්යතුමා මොකද මම දන්නවා සාමාන්‍ය ජීවිතය ගත කරනකොට ඔබට විශාල අවශ්‍යතාවයක් තිබෙනවා ඔබේ කේන්ද්‍ර පත්‍රය පිළිබඳව එතකොට තමන්ගේ නැකත තමන්ටම බලා ගන්න පුළුවන් හැකියාවක් එනවා නේද ආචාර්යතුමා අනිවාර්යෙන් චූලක මේ මේක අපි මේ මේ අයිඩියා එක අපි කියන මේ අභිමානකට කියන්නේ අයිඩියා එක අදාස අපේ පින්වතුන්ට මම මේක මේ ප්‍රෝග්‍රෑම් එකේ මම කියන්න හේතුව සාමාන්‍ය එගලන්ගේ කේන්ද්‍ර එගලන්ට බලා ගන්න පුළුවන් හැකියාවක් මම පුහුණු කරලා දෙනවා ඒකටයි එතකොට ඔබට පැහැදිලි එතුමා මේ සියල්ල කරන්නේ මේ ව්‍යාපාරයක් හැදෙන්න නෙවෙයි කියන එක මේක මහජන සේවාවක් ඔබතුමා උතුම් ලොකු ස්වාමීතුමාගේ ආශිර්වාදයෙන් මේ ඉගෙනගත් අවවාද අනුශාසන අනුව තමයි මේ සියල්ල කරන්නේ අනිවාර්යයෙන් අපි කොහොමද ගරු ආචාර්යතුමනි ඒ සඳහාද මුලපිරීමක් අපි කොහොමද ඒ කටයුත්තර යොමු වන්නේ අනිවාර්ය චූලක දැන් මංගාව දහස් ගණන් අපේ පින්වතුන් එනවා කේන්දර බලන්න. එතකොට අද වෙනතුරු චූලක මම 2000කට 3000කට එහා මම කේන්දර බලලා ඇති මේ පොඩි කාලේ ඇති මාස 4 තුරු ඇතුළතදී මට තිතා ගන්න බැහැ හේතන දුන්න මම බැලුවද කියන එක. ඒ තරමට මේ කේන්දරයේ කෙනෙකුට චූලක එක පැත්තක් ඇවිල්ලා දේව ආශිර්වාදයක් තිබෙන්නට ඕනේ. මේ ගුරුතුමාගේ ආශිර්වාද මට තිබෙන්නට ඕනේ. ඒ වගේම අත්දැකීමක් තිබෙන්න ඕනේ චූලක මේ දේ කියන්න. ඔව්. ඒ නිසා මට කැමැති එක කේන්ද්‍රයක් මම බලපෙ එක කේන්ද්‍රයක් අධ්‍යක්ෂකීමක් විදිහට අපි පින්වත්තුන්ට කියන්න මේ තුමා හැවිල්ලා 1954 12 වෙනි මාසේ 20 ඉපදලා තියෙන මහ පින්වත්තුනේ මේ තුමා බලනකොට 54 කියනකොට වයස දැන් කොච්චරක් ඇතිද චූලක
विवाह जीवित मुनार दोषको ना प्रमाद भीमको दिब्ब गम मट तग्गाल केंद्र अंदरगा पुलवा मम एक स्पेशलिस्ट එතකොට මේ කේන්ද්‍ර ගත්ත ගමන් දැනගත්ත මේ යංකීසි ප්‍රශ්නයක් විවාහ ජීවිතේ පැත්තේ තිබෙනවා කියන එක මම ගත්ත ගමන් දැනගත්තා මම කවදාවත් චූලක කේන්ද්‍රේ ගත්ත ගමන්ම අපි එන මාව හොයාගෙන පින්වත්තුන්ගේ මූණ බලන්නෙම නැහැ මූණ බලාගෙන මම කේන්ද්‍රේ පරීක්ෂා කරන්නේ පටිගත කරන්නේ ඔන්න කේන්ද්‍රේ විතරයි මගේ ඇස් දෙක හැටි වෙන එකලගේ මූණ බලන්නෙම නැහැ ඒ බලනකොට ඒ ඒ ඒ කියන අපිට ශක්ති ප්‍රභේද මට ඇත්තට මේක ඍණාත්මක පැත්තේ ඒක මතු වෙනවා එනිසාම මොනාද කර ගත්ත ගම මේ කේන්ද්‍රය බල ගලකම වෙන කොට වෙන ග්‍රහ ඔක්කොම ලස්සන මන පේන මේ ආවලා ප්‍රශ්න මතුවේ කියන එක. එතකොට මම ඒතුමාට ලස්සන්ට පටිගත කරගෙන යනකොට අන්තිමට කිව්වම මේ ඒතුමාට අනිවාර්යෙන් ඔයාගේ විවාහ ජීවිතේ ප්‍රමාද වෙලා ඇති කියලා කිව්වා. යා ලොකු පුදුමයක්. ඔක්කොම ඉවර කළා තමයි මාත් එක්ක කතා කරේ අනේ ආචාර්යතුමනි ඔයා කොහොමද ඒ කිව්වේ කියන එක. මම කිව්වා ඒක ගේන්ද්‍ර තීනක මාත්මයා මං කිව්වේ කියන එක ඒක අපේ පින්වතුන්ට ඒ රහස පොඩ්ඩක් මම කියලා දෙන්න ඔක්කොම දැනගන්න අමාරු ගොඩක් සූක්ෂම දේවල් තිබෙනවා පොඩ පොඩ කියලා දෙන්න මතක තියාගන්න මහා පින්වතුනේ තමන්ගේ ලග්නෙට 7 වෙනි කොටුවේ මතක තියා තමන්ගේ ලග්න 7 වෙනි කොටුවේ රාගු ග්‍රාතුමාහු එහෙම නැත්නම් අපි කියනවා නීච ග්‍රායෝහු අපිගේ නීච ග්‍රායෝ කියලා කියනකොට 6 වෙනි ස්ථානාතිපති තුන්වෙනි ස්ථානාධිපති අටවෙනි ස්ථානාධිපති අපි කියන පාපග්‍රාහය කියලා නීචග්‍රාහය කියලා ලග්න ලග්න එකමගේ සූක්ෂම දේවල් තිබෙනවා කියලා මුලින්ම මේ ටික ඉගෙන ගන්නට ඕනේ මේ ග්‍රායෝ තමන්ගේ 7 වෙනි කොටුවේ ක්‍රියාත්මක වෙලා තිබෙනවා නම් බුද්ධිමත් වෙන්නට ඕනේ සුදුසු කාලයේදී විවාහ ජීවිතේ ක්‍රියාත්මක වෙන්න උන්ද කාලේ ඉනකම් බලන්න නම් එපා වයසහවද ඇඟීම ගලපව ගන්න පුළුවන් තරම් ඒ වගේම තමන්ගේ මනස විවාහ ජීවිතේට පුළුවන් තරම් ලෑස්ති කරගන්න චූලක මේ විවාහ ජීවිතේ ප්‍රමාද වෙච්ච හැයට කල් ගිය හැයට අපි කියන කෝච්චිය ගිහලා ඉවරයි කියලා කෝච්චිය නගින්න බෑනේ ගියාට පස්සේ නේ ඒ වගේ හැයකින් මම හානවා අනේ අම්මේ නැත්නම් අනේ මාත්මයා ඇයි වාට විවාහ ජීවිතේ සුදුසු කාලේ කරගත්තේ නෑ කියලා. එතකොට ඒ තුමාලා කියන නැත්නම් ඒ අම්මලා කියනවා අනේ පුතා කියලාත් මාත් ඒ කතා කරනවානේ. අනේ පුතේ ඒ කාලේදී මට ලොකු වගකීමක් තිබ්බා ගෙදර ගැන කියලා කියනවා. සමහර අය කියනවා මට විවාහ කරන තරමට විශ්වාසයක් නැති වුණා මගේ ඒ පිරිමි පැත්තෙන් ස්ත්‍රී පැත්තෙන් කියලා සමහර අය කියනවා. සමහර අය කියනවා මට මේ වගේ ඉන්න එක තමයි කැමති කියලා කිව්වා. නමුත් මේ වගේ හිතන මිනිස්සු හොක්කම වයසට යනකොට අනේ අපරාධ විවාහ ජීවිතය කරගන්න තිබ්බනේ කියලා කියනවා. එතකොට අපේ පින්වත්තුන් පුළුවන් තරම් තරුණ පින්වත්තුන් පුරුතුරුවන් තරම් බුද්ධිමත් වෙන්නට ඕනේ. තමන්ගේ 7 වෙනි කොටුවේ මේ වගේ ග්‍රාපීටිමත් තිබෙනවා නම් ඉතා ගන්න විවාහ ජීවිතේ බාධා තිබෙනවා ප්‍රශ්න තිබෙනවා කියන එක. එතකොට පුළුවන් තරම් එක එක දේවල් ඔලුවට අරගෙන එක එක කාරණාවල් මනස ඇතුලේ තියාගෙන ඒක ප්‍රමාද කරන්න නැතුව සුදුසු කාලයේදී ඉක්මනට විවාහ ජීවිතේ සිදු කරගන්න පොරොන්දන් තෙක් මේ දේ කරනව නම් අපේ පින්වත්තු 70 වසෙන්ම ජීවිතේ විවාහ පැත්තෙන් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් මේකත් එක්කම ගන්න කැමැති අපේ චූලක අපේ පින්වත්තුන්ට ගියේ සතිය මම කිව්වා මේ ලග්න පලාපල නැගත් පලාපල ඒ වගේ මම කියනවා මේ සෙනසුරු මාරුවීම ඉදිරියට රාගු මාරුවීම ගුරු මාරුවීම සඳහා ඒකට තව අපි පින්වත්තු මම පූර්ව සූදානම් කරගන්නට ඕනේ පින්වත්තුනේ මතක තියාගන්න अपे लग्नेट ए राष्ट्र हो ना लग्नेट मे ग्रामारियों बलने वड़ा अपे नगत बलने वटिने अपे केन्द्र बलनकोट पिन्वतुने अपे लग्ने तमय मुलत्यागन पलवीन कुटुव किल त्यागन अपे केन्द्रे परीक्षाकट होने නමුත් කේන්ද්‍රයේ කියනකොට ඒක දශාව කියලා කියනවා ග්‍රාපීඨම කියලා වෙන වෙන දේවල් තිබෙනවා. නමුත් අපි කියන සෙනසුරු අවුරු දෙකා මාර්ග සරයක් මාරු වෙනවා. ගුරු අවුරුද සරයක් මාරු වෙනවා. රාහු ග්‍රාතුම අවුරුදු එකා මාර්ග සරයක් මාරු වෙනවා. මේ අපි කියන ගෝචාර කියලා කියනවා. මේ සතින් සමාරු ග්‍රාය චූලක මාසෙන් මාසෙන් මාරු වෙනවා. සමාරු සඳු ග්‍රාතුම අවුරුදු දවස් දෙකා මාර්ග සරයක් මාරු වෙනවා. එතකොට මේකට අපි කියන ගෝචාර එතකොට මේ ගෝචාර ප්‍රතිඵල අපි බලනවා නම් මේ සෙනසුරු මාරවීම රාගු මාරවීම ගුරු මාරවීම මේ ප්‍රතිඵල බලනවා නම් පුළුවන් තරම් නැගතට බලන තරමට හොඳයි කියන එක තමයි අපේ සාමිතුමා අපි ලබා දෙච්ච ලොකුම තොරතුරු. එතකොට මතක තියාගන්න තමන්ගේ කොටුවේ
චයන්න චන්ද්‍රයා කියලා කියනවා. ඒක චන්ද්‍රයාට එක වචනයක් දාන චයන්න කියලා. මේ චයන කොයි කොටුවේ තියෙනවද කියලා බලන්න. තමන්ගේ මේෂ ලග්නේ හෝ නැත්නම් මේෂ රාශිය කියලා මේෂ ලග්නේ කියලා හිතාගමුකෝ. මේ මේෂ ලග්නේ චයන්න තිබ්බොත් ඔබ මේෂ රාශිය. නැත්නම් ඔබ ඍෂභ ඒ කොටුවේ ඍෂභ ලග්නේ ඒ චයන්න තිබ්බොත් ඔබ ඍෂභ රාශිය. ඔබේ මිතුන ඒ ලග්නේ ඒ චයන්න ඒ කියන වචන චන්ද්‍රයා හිටියොත් අබ වගලගෙන මිතුන රාශිය. ඒ වගේම කටක කියන ලග්නේ ඒ චයන්න තිබ්බොත් ඔබ කටක රාශිය. ඒ වගේම ඔබේ සිංහ ලග්නේ චයන්න චන්ද්‍රයා හිටියොත් ඔබ සිංහ රාශිය. ඒ වගේම ඔබ කන්‍යා ලග්නේ ඒ චයන්න තිබ්බොත් ඔයා කන්‍යා රාශිය. ඒ වගේම තුලා ලග්නේ ඒ චයන්න චන්ද්‍රයා හිටියොත් ඔබට කියනවා තුලා රාශිය කියලා. ඒ වගේම විරිච්ඡක ලග්නේට ඔබේ ඡායන චන්ද්‍රයා හිටියොත් අපිට විරිච්ඡක රාශිය. ඒ වගේම ධනු ලග්නේට ධනු රාශිය, මකර ලග්නේට මකර රාශිය, කුම්භ ලග්නේට කුම්භ රාශිය, මීන ලග්නේට මීන රාශිය. එතකොට චන්ද්‍රයා කොතනද හින්නවද කියන එක දැම්ම සූදානම් වෙන්න ඉක්මනට මම ප්‍රතිපලත් එක්ක මම හෙනවා. එතකොට ටග් ගාලා ඔයගලට අල්ල ගන්න පුළුවන් නැත්නම් අල්ල ගන්න බැරි වෙනවා. පූර්ව සූදානම් වෙන්න පින්වත්තුනි. හොඳයි. ඒ කියන්නේ ආචාර්යතුමා නුදුරේදීම ඉදිරි වැඩසටහන් අවස්ථාවන් හේදී අනිවාර්යයෙන්ම ලග්න පලාපල සම්බන්ධව දුන්න පොරොන්දු ආකාරයෙන් ඉටු කරනවා කියන එක ආචාර්යතුමනේ. අනිවාර්යෙන්ම චුල්ලක. මම හිතන්නේ ඔබට ඉතාම සුබ පණිවිඩයක් වේවි. මොකද ලග්න පලාපල එක එක තැන්වල එක එක විදිහට කියනවා අපි දන්නවනේ නේද? දැන් කෝකද පිළිගන්නේ කියලා අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙට සාර්ථකම විසඳුම අපේ ආචාර්යතුමා ලබා දෙන්න සූදානම්. නිවරදිව ලග්න පලාපල නුදුරේදීම ඔබට කියන්න සූදානම්. ඒ වගේ චුල්ලක මේ ලග්න පලාපල නෙමෙයි නැකත් පලාපල. නැකත් පලාපල. ඔව් ලග්න පලාපල කියනකොට ඒක මම කිව්වේ ඒක කේන්ද්‍ර පැත්තේ ලග්න පලාපල කියන එකද ගොඩාක් හොඳයි. මේ ගෝචාර පැත්තෙන් එනකොට අපි කියනවා නැගත් පලාපල නැත්නම් රාශිය පලාපල කියන එකද ඒක තමයි හරි. හා හා. එතකොට ලග්න පලාපල රාශි පලාපල කියන්නේ දෙකක් දාද? දෙකක් කියලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කේන්ද්‍රය බලනකොට චූලක අපි ලග්න හරහාම ප්‍රතිඵල කියන්නට ඕනේ. ඒ වගේම මේ සෙනසුරු මාරුවීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගුරු මාරුවීම වෙන්න පුළුවන්. මේ ගෝචාර මාරුවීම කියලා කියන්නේ මේකට අපි සඳුග්‍රාහතුමක් ඔතන බලවත් වෙලා හින්නවදෝ එයාව මූලික කරගෙන තමයි අපි නැගත් පලාපල කියලා කියනවා. මේක අපි අරි ආකාරයට කියන්නට ඕනේ. මම පොඩි මෙහෙම ප්‍රශ්නයක් අහන්න ආචාර්යතුමා දැන් ඔය පත්තරවල ටීවී වල රේඩියෝ වල යනවා ලග්න පලාපල කියලා. එතකොට ඒ අනේ එකයි ඔබතුමා කියන එකයි දෙකක්ද? ඇත්තට වශයෙන්ම චූලක මේක එක වැරදි කියලා මම කිව්වේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ලග්න වලට වඩා මේ ග්‍රෝචාර ඇති වෙන මාරුවීම නැගත්වට ගොඩාක් බලපෑමක් සිදු වෙනවා. ලග්න කියනකොට අපි කියනවා අපේ පණ කියලා කියනවා. උදාහරණයකට සඳුග්‍රාහතුමා නැගත් කියනකොට අපි කියනවා ශරීරය කියලා කියනවා. අපිට අපේ පණත් අපිට වටිනවා, ඒ වගේම ශරීරත් අපිට වටිනවා නේ. දෙකම අපි බැලන්ස් එක ගෙනියන්නේ. ඒ වගේම ප්‍රතිඵල කියනකොට ලක්ටිඩ කියන ප්‍රතිඵල වෙනම තිනවා, ඒ වගේම නැගතර කියන ප්‍රතිඵල වෙනම තිබෙනවා. ගෝචාර පැත්තෙන් ගන්නකොට ලක්නෙට වඩා නැගත ප්‍රතිඵල කියනකොට ඒ ගොඩා දුරට අපිට ඒක අපි කියනවා සමීපයි. සමීපයි. ඒගොල්ල ගොඩාක් ඒක සාමාන්‍යයෙන් අපි ඒ පළ පලාපල අපිට ගැලපෙනවා. ආහ්. තමන්ට තමන්ට ගැලප ගන්න පුළුවන් නේද? පොදු පලාපල ගොඩාක් දුර ගැලපෙ ලක්නෙට වඩා. හරි, පැහැදිලි. ඒ කියන්නේ ලග්න පලාපල කියද්දී සාමාන්‍යයෙන් පොදුවේ තමයි කියන්න වෙන්නේ. නමුත් දැන් ඔබතුමා කියන ආකාරයට අපිට පලාපල කිව්වහම අපිට පොදුවේ නෙමෙයි අපිට පෞද්ගලිකව මේක අදාළ කරගන්න ඕනේ. ඔව් නෑ චුලක. ඒ කියන්නේ මේ ලග්න පලාපල කියනකොට ඒක තමයි පෞද්ගලික. ඒ කියන්නේ පෞද්ගලික කියනකොට දැන් අපි කේන්ද්‍රය බලනකොට චුලක අපි ලග්න පළවෙනි කොටුව කියලා තමයි අපි කේන්ද්‍රය පලාපල කියන්නේ. ඔව්. නමුත් අපි ගෝචාර කියනකොට මේ සෙනසුරු ග්‍රාතුමා අවුරු දෙක මාසයක් මාරු වෙනවානේ. ගුරු ග්‍රාහතුම අවුරු සැරයක් මාරු වෙනවානේ. මේ මාරු වෙනකොට චූලක සාමාන්‍යයෙන් ඒක වෙනස් වෙනවා ප්‍රතිපල. අපි කියමුකෝ දැන් ඔයාට සෙනසුරුගේ මාදශාව ක්‍රියාත්මක වෙනවා. දැන් මම ඔයාට කියනවා ඔබේ අපි කියමුකෝ දැන් ඔයා මකර ලග්නේ කියලා කියමුකෝ. දැන් මම කියනවා මකර ලග්නේට මකර ලග්න හතිපති සෙනසුරු ග්‍රාහතුම බලවත් වෙලා ඉන්නවා. ඔන්න නියමට ඇති අවුරුදු 19ක් කියලා මම කියනවා කියලා කියමුකෝ. හරි. මේ සෙනසුරුගේ මාදශාවේදී ඔන්න සෙනසුරු ඒ රාශියක් එනවා කියලා කියමු කෙනෙකුට. මේක තමයි ගෝචාර කියලා කියන්නේ. හහ්. මේකද වෙනස්. එතකොට සෙනසුරුගේ මාදශාව අවුරුදු 19ක එක වෙනයි. සෙනසුරු ඒ රාශියක් කියනකොට අවුරුදු දෙකම මාර්ගසරණ කවුරු අතා ඒ වගේ ක්‍රියාත්මක වෙලා යනවා. අවුරුදු අතා මාර්ග සෙනසුරු ඒ රාශිය කියලා කියන්නේ. එතකොට මේක එතකොට ඒක ලොකු බලපෑමක් සිදු කරයි. සාමාන්‍ය ලොකු බලපෑමකට 140ක බලපෑමක් සිදු කරනවා
අපි උපන් කේන්දර පැත්තෙන් මේ ගෝචාර ඒක අපි කියන්නේ මේක චුට්ටක් වෙන 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 විදිහට බලා ගන්නට ඕනේ කියලා අනිවාර්යෙන් ඉදිරි වැඩසටහන් වලදී ඔබට ඊටාම පැහැදිලිව මේ කාරණා ඔබට දැනගන්නට හැකියාව තිබුණා ආචාර්යතුමා ඒ සම්බන්ධව ඔබට පොරොන්දුවක් ලබා දෙනවා නේද ආචාර්යතුමා ඒ අතරේ මට මේ කේන්දර සම්බන්ධව ආචාර්යතුමා මේ පොදු ප්‍රශ්නයක් අහන්න ඕනේ අපේ හිතවතුන්ගේ පැත්තෙන් ඇත්තටම කේන්දරය බලන එකේ අපේ අරමුණ මේ යුත්තේ පෙර සූදානමක් ඇති කර ගැනීම නේද ආචාර්යතුමා පෙර සූදානම් අනිවාර්යෙන් චූල අපිට ඒ පිළිබඳව උපදේශයක් ලබා දෙන්න පුළුවන්ද ඔබට ඇත්තටම වටිනා ප්‍රශ්නයක් චූලක මේකත් මේ పూర్ව සූදානම් කියනක චූලක අපේ සාමිතුමා කියනවා මේ ග්‍රායුන්ගේ තීන ඒ ශක්ති ප්‍රභේද ඍණාත්මක ශක්ති ප්‍රභේද වෙන්න පුළුවන් ධනාත්මක පැත්ත වෙන්න පුළුවන් අපි කියන බලපෑම කියලා තියාගමුකෝ අපි පොදුවෙන් මේ බලපෑම පින්වතුනේ අපිට නැති කරන්නට බෑ අපිට වැස්ස නවත ගන්න පුළුවන්ද බෑනේ එහෙනම් වැස්ස වයින්වා කියලා අපි ගමන යන්න තු ගෙදෙට්ට වෙලා හිටියොත් මොනවද වෙන්නේ ගමන අසාර්ථක වෙනවා ගමන අසාර්ථක වෙනවා කියන්නේ ජීවිතේ අසාර්ථක වෙනවා කියන එක සමාන දෙයක් තමයි එතකොට ජීවිතේ කියන ගමනට මේ වැස්ස වගේ ලොකු ග්‍රා බලපෑමක් සිදු වෙනවා එතකොට අපි මොනවද කරන්න ඕනේ අර වැස්සට කුඩයක් අල්ලගෙන ගිහලා ගමන සාර්ථක කරගන්න වගේ පුළුවන් තරම් සිතුවිලි ඍණාත්මක ධනාත්මක පැත්ත තියාගන්න වගේම ඒක හරි විදිහට තව ශක්තිමත් වෙන්න වාස්තු ක්‍රියාවත් ක්‍රියාත්මක කරගන්න ඕනේ චූලක. එතකොට මේ ග්‍රායන්ගේ බලපෑම අපි පෙර සූදාන, කියන්නේ పూర్ව සූදාන අපි කලින්ම අපි දැනගත්තොත් අපි සුබ නැති කාලේ බුද්ධිමත් වෙන්න පුළුවන්. අර වැස්සට කුඩයක් අල්ලගෙන යන වගේ. ඒකයි මේ කේන්දරය කියනකොට ඉතාමත් වටිනවා කියන එක තමයි මම කියන්නේ. හොඳයි. ආචාර්යතුමනේ අපි විශේෂයෙන්ම පෙර වැඩසරහන් වලදී අපේ ලිපිනේ මතක් කළා නොම්බර් 115 ඒ වැලිකඩවත්ත පාර නාවල පාර කුරුඳුවත්ත රාජගිරිය නොම්බර් 115 ඒ වැලිකඩවත්ත පාර නාවල පාර කුරුඳුවත්ත රාජගිරිය කියන ලිපිනේ ප්‍රධාන කාර්යාලයට ඔබට පුළුවන් ඔබේ කේන්ද්‍ර පත්‍රය යොමු කරන්න ඉතාම කෙටියෙන් ඔබට දැනගැනීමට අවශ්‍ය දේ යොමු කරලා එවැනි ලිපි 100000 ගණනක් අතරින් එක ලිපියකට විතරක් අද අපිට අවස්ථාව දෙන්න සිද්ධ වෙනවා කාල වේලාව සම්බන්ධ ප්‍රශ්නයක් එක්ක මාතර සිට අපට ලිපියක් ලැබිලා තිබෙනවා දියණියගේ රැකියාව පිළිබඳව දැනගන්න අවශ්‍යයි කියලා උපන් ස්ථානයේ කරාපිටිය මහරෝහලේ ලියලා ඉවලා තියෙන කෙනාගේ නම නම් සඳහන් කරලා නැහැ නමුත් එතුමිය දන්නවා ඇති මාතරෙන් අපිට මේ ලිපිය ලැබෙන ආචාර්යතුමා හයි බවන් අම්මා අනිවාර්යෙන් අම්ම කෙනෙක් අවලදෙන තැන විදියට මේ දරුවාගේ 2001 අතරවෙනි මාසේ 24 වෙනිදා පායි 9 උදේ මාතර ප්‍රදේශයේ පිදලා තිබෙනවා මිතන් ඉවරදි කියලා අඟහරු දවසේ මීන ලග්නයේ මේෂ රාශියේ බෙන නැගත ප්‍රථම තිතිය මනුෂ්‍ය ගණය තත්කාලේ ක්‍රියාත්මක වෙන රවිගේ මාදශාව එතකොට මෙතන හාලා තියෙනවා රැකිරස්සාසා අනාගතය ගැන දැන් රැකිරස්සාව අනාගතය ගැන බලන වගේ තත්කාලේ ග්‍රාචාර්ය කොහොමද කියලා අපි දැනගන්නට ඕනේ මුලින්ම එතකොට තත්කාලේ රවිගේ මාදශාව රවිගේ මාදශාව සුබයිද කියලා බලනකොට මේ රවි ග්‍රාතුමා දෙවෙනි ස්ථාන හුච්ච වුණා සාමාන්‍යයෙන් ග්‍රාය හුච්ච වීම සුබයි වරදක් නැහැ නමුත් ග්‍රායෝ පින්වතුනේ මොන ග්‍රාය හුච්ච වෙලාද කියන එක මුලින්ම බලන්නට ඕනේ රවි ග්‍රාතුමා කියනකොට මේ මීන ලග්නෙට සතුරු ග්‍රාය 6 වෙනි ස්ථානාධිපති වෙනවා මේ 6 වෙනි ස්ථානාධිපති උච්ච වෙනවා කියලා කියන්නේ බාධාවත් උච්ච වෙනවා කියන එක තමයි. එතකොට අපි පින්වතු මොනාද කරගන්නට ඕනේ? මේ රවි ග්‍රාතුමාගේ ඇති වෙන මේ ඍණාත්මක බලවේගය අපි මෙල්ල කරගන්නට ඕනේ. එතකොට අපි මොනාද කර දිනපතා සූර්ය නමස්කාර කරන්න කියන්නේ අම්මා මේ පුතාට හෝ දුවෝ යාට සූර්ය නමස්කාර කරන්න කියන්නේ. මොනාද මේ සූර්ය නමස්කාර? උදේ පාන්දර නැගිට ගමම්ම කියන්නේ 10ට 11 නැගිටලා නෙමෙයි. උදේ පාන්දර 8ට කලින් 7ට කලින් නැගිට්ටොත් පළවෙනි වැඩේම මූණකට හොදගෙන ගිලස් රවිදාතුමා බලාගෙන අනේ රවි දෙවිතුමනි ඔබේ ආලෝකයේ වගේම ඔබේ ආශිර්වාදේ මට ලබා දෙන්න කියලා අත් දෙක වැඳගෙන ප්‍රාර්ථනා කරන්නට ඕනේ මේක තමයි සරලෙන් කරන සූර්ය නමස්කාර මේ සූර්ය නමස්කාර දිනපතා ක්‍රියාත්මක කරගන්නවා නම් ඒ රවි දෙවිතුන්ගේ ග්‍රහයෙන් ලැබෙන ඒ ඍණාත්මක ඒ ශක්ති ප්‍රභේදේ නැති කරගෙන ධනාත්මක පැත්ත හරව ගන්නට පුළුවන් කියන එක තමයි මම කියන්නේ ඒ වගේම අපේ උතුම් සාමිතුමා අපි ලබා දුන්න ඒ වාස්තු කලාව පුළුවන් තරම් ක්‍රියාත්මක කරගන්න ඔන්න කන්ට්‍රෝල් කරගෙන අනාගතය සවාගේ රැකිරස්සාව සාර්ථක කරගන්න පුළුවන් හොඳයි සූදි ආචාර්යතුමනි ඒ අතරේ මතක් කර සින්නවා නැවතත් ප්‍රධාන කාර්යාලයේ ලිපිණය නොම්බර් 115 ඒ වැලිකඩවත්ත පාර නාවල පාර කුරුඳුවත්ත රාජගිරිය කියන ලිපිණයට ඔබට පුළුවන් කේන්ද්‍ර පත්‍ර යොමු කරන්න ඉතාම කෙටියෙන් පිටපත් ඒ වගේ ඔබට පැමිණෙන්න පුළුවන් ඇවිල්ලා ආචාර්යතුමා මුණ ගැහිලා ඔබේ කේන්ද්‍ර පත්‍රය පරීක්ෂා කරගන්න පුළුවන් රාජගිරිය තමයි ප්‍රධාන කාර්යාලය තියෙන්නේ මා ඉදිරියේ දුරකථන අංකය අලිත් කියන්න ඒ අතරේ මේ ඉතාම සුවිශේෂී ලිපියක් ලැබෙනවා මම මේ ලිපියටත් පොඩි අවස්ථාවක් දෙනවා ආචාර්යතුමා එස් කේ සමරපාල මහත්මයා බෝගහවත්ත අහංගම මාතර
හතර පැත්තේ ඉඳලා තමයි මේ ලිපිය ලියන්නේ ගරු ආචාර්යතුමනි මාහට වාස්තු විද්‍යා ග්‍රන්ථය බ්‍රහ්ම සූක්ෂම ලැබෙන්න සලස්වන්න පුළුවන්ද මාතරට එන දවසක් වෙතොත් කරුණාකර මාහට දන්වන්න ඔබතුමාට දෙවි රැකවරණයි තෙරුවන් සරණින් දීර්ඝායු සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආචාර්යතුමනි මේ සඳහා අපිට පිළිතුරක් තියෙනවා දැන් නේ අනිවාර්යෙන් තියෙනවා චුලක චුලකම කියන්න පුළුවන් චුලක කියන්න පුළුවනේ ඔව් මාතර කාර්යාලය සම්බන්ධව අපි දැනුම් දීම් කිහිපයක්ම සිදු කළා දැන් අපට වාසනාව ලැබී තිබෙනවා හොඳ කාර්යාලයක් හොඳ ස්ථානයක හොයාගන්න දැන් කාර්යාලයක් හොයාගෙන තියෙනවා ආචාර්යතුමන් උදුරේදීම මාතර කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් කාර්යාලයට ආවට පස්සේ මාතර දැන් අහංගම වෙන්න පුළුවන් අකුරැස්ස වෙන්න පුළුවන් දෙනියාය වෙන්න පුළුවන් මේ ආදී නැත්තම් ගාල්ල වෙන්න පුළුවන් ඔය ආදී ප්‍රදේශවල ඉන්න අපේ හිතවතුන් හිතවතියන්ට මාතර කාර්යාලයට එන්න පුළුවන් මම දුරකථන අංක කියන්නම් ඔබට දැන් තියාම කාල වේලාව වෙන් කරගන්න ලේසි පහසු වේවි 0112872769 0112872767 0112872767 කියන දුරකථන අංක වලට කතා කරලා නුදුරේදීම විවෘත කරන කිරීමට નિયમિત මාතර කාර්යාලයේ ඔබේ කාල වේලාව ආචාර්යතුමා වෙනුවෙන් වෙන් කරගන්න හැකියාව තිබෙනවා. දැන් අපේ මේ සමරපාල මහත්මයා කිව්වේ මෙන්න මේ පොත ගැන ආචාර්යතුමා. අනිවාර්ය චුලක. මේ තමයි බ්‍රහ්ම සූක්ෂම වාස්තු විද්‍යා දෙක පොත. ඇයි මේ පොත මෙච්චර වටින්නේ කියලා කියන්න ගියොත් විශාල වේලාවක් ගත වෙන ආචාර්යතුමනි. ඔබතුමා ලොකු ස්වාමිතුමත් එක්ක අවුරුදු 5ක් තිස්සේ මේ පොත එළිදක්වන්න විශාල වැඩ කොටසක් කළ ආචාර්යතුමනි. අනිවාර්ය චුලක. කෙටියෙන් නමුත් කියමු ඇයි මේ පොත මෙච්චර වටින්නේ කියලා. අනිවාර්යෙන්. පින්වතුනේ මේ පොත කියනකොට ඇත්තටම වටින හැයි කියනකොට किसीम गुरु मुष्टियाक नेतुव अपे सामितुमा अपे जनतावट उन्त दनुमाक पे वास्तु पैत्तें एत्वी नुने कीला दड़ी मान्सी वेला सामितुमा उदाकर पुतुं पोतात्तमे पोत एक याने पिन्वतुने अपीत गुडाग्मम रेवटीम गेन अपी अद कता कर बलाने हम हंसेम बलन कुण रेवटीम सल्ली वर्ट मुला वेला चूलक में रेवटीम गुडाग पैसेरला थिबेनुआ अपे पिन्वतु में वास्तु पोत हते त्यागान्नवा किल कियाने කවුරු තුගන රවටන්නට බෑ මේ වාස්තුවනේ 100%ට ප්‍රයෝජනයක් ලබා ගන්නට පුළුවන් දැන් මම කතා කරන්නේ මේ සාමිතුමා දුන්න මේ වාස්තු පොතේ තිබෙන දේ ඒ වගේම අපේ සාමිතුමා බ්‍රහ්ම සූක්ෂ්ම තුන ගැන ගොඩාක් පෝෂණය මට කරලා තිබෙනා ඒ දැනුමත් එක්ක මම මේ දේ කතා කරන්නේ ඒ දැනුම ලබා ගන්න මුලින්ම මේ දැනුම ලබා ගන්නට ඕනේ මේ දැනුම ලබා ගන්නවා නම් ඔබට වා බ්‍රහ්ම සූක්ෂ්ම තුන කියන දැනුම අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන් ඒක සත්‍යයි ඒ කියන්නේ මේ පොත පරිශීලනය කරනවා නම් ඔබ මේ පොත එච්චර ලොකු ගාණක් වෙන්නේ නැහැ දැන් තියෙන දේවල් වල මිලකණ දිහා බලද්දි ඉතාම සාධාරණ මුදලකට ඇත්තරම නිෂ්පාදන පිරිවැය විතරයි මේ පොත සඳහා මිල නියම කරලා තිබෙන්නේ ඔබට මේ පොත පරිශීලනය කිරීමේ වාසනාව උදා කරගන්න හැකියාව තියෙනවා නම් ලොකු සාමිතුමයි ආචාර්යතුමයි ඔබේ නිවසේ ඉන්නවා සහ සමානයි කියලා හිතාගත්තොත් වඩාත් නිවැරදි මේ වැඩසටහන කරන්න මට උනත් මේ දැනුම යම් කිසි ප්‍රමාණයකින් හරි ලැබෙන්නේ බ්‍රහ්ම සූක්ෂම වාස්තු විද්‍යා දෙක පොත පරිශීලනය කිරීමේ නිසා ඔබත් පොතත් වෙන් කර वास्तु विद्यावे ओबो नोदान्न देवाल देना करना उत्साह कराने के लिए आराधना करना तर तुरे आचार तुम्हां में පොඩි යෝජනාවක් තියෙනවා අනිවාර්යයෙන් දැන් ඔබතුමා දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ගිහිලා වාසු පරීක්ෂාවන් සිදු කරනවා නිවැරදිව ඔබේ කාර්ය මණ්ඩලයේ සමග ඔබතුමා ප්‍රධානව ඉංජිනේරු කාර්ය මණ්ඩලයක් යනවා සැලසුම් ශිල්පීන් යනවා නේද ආචාර්යතුමා අනිවාර්යයෙන් ඒ සියලු දෙනා එක්ක ගිහිල්ලා සිදු කරන නිවැරදි වාසු පරීක්ෂාව ඒ කටයුත්ත සිද්ධවන්නේ කොහොමද කියන දේ අපි පොඩි උදාහරණයක් මේලාවේ පෙන්වමු ආචාර්යතුමනි අනිවාර්ය චූලක හොඳයි අපි බලමු අපේ ගරු ආචාර්යතුමා මේ නුදුරේ දවසක සිදු කරපු වාසු පරීක්ෂාවක් දැන් हाई भवन पिंवतुने अद दवसापि पन्नल प्रदेशे परीक्षाकरण हावा बलमापि परिसरे सह इदम सह गेदर किसेद क्रियात्मक वेला तिबेनवंद किने कापि बलम एन्नापि अपिट बलन्न पुलुवन् मे दिशाव हविल्ला अपि केनकोट निरित दिशाव कियला कियनवा मे निरित दिशावट गियक् वशयेन बलनकोट मेतन ඇල් හැඩයක් ක්‍රියාත්මක වෙලා තිබෙනවා මෙතන විදියට මේ කාංශක 20ක් වෙනසක් තියෙනවා පින්වතුනේ එතකොට අංශක 20ක් කියනකොට හරි කෙලින් දිශාවක් නෙමෙයි උතුර ඇවිලා අංශක 20ක් වගේ බටේර පැත්ත හැරිලා තිබෙනවා එතකොට මම හිතන විදියට මේ පැත්ත නිරත වෙන්නට ඕනේ නමුත් මෙතන හැල් හැඩයක් කියන එක සුබ නැති ක්‍රියාවක් විදිහට තියෙනවා ඊඩම පැත්තේ බලනකොට අපිට කියන්න පුළුවන් අංශක 90ට මෙතන තිබුණා පොඩි මෙතනත් පොඩි හැඩයක් තිබෙනවා වගේ සඳහන් වෙනවා අපිට සාමාන්‍ය අපි කියනවා සාමාන්‍ය අංශක 90 ඊඩමත් සා gedera තිබෙන්න ඕනේ කියලා මෙතන පොඩි හැඩයක් තියෙනවා කියලා මම හිතනවා එහෙම තිබුණා නම් මේක වැරදි
අංශක 90ට තිබෙන්න ඕනේ ඍත දිශාව. කෑර අපි ඍත දිශාව බලන ලොකු නැගීමක් වගේ තියෙනවා. සාමාන්‍ය බැසීමක් මෙතන නැහැ. මම කොන්ක්‍රීට් එකක් දාලා චුට්ටක් උස්සලා තිබෙනවා. ඒක සුබ ක්‍රියාවක් විදිහට මට කියන්නට පුළුවන්. එන්න. ඒ වගේම මෙතන අපි බලන්න පුළුවන් පොඩි බාත්รูමයක් ක්‍රියාත්මක කරලා තියෙනවා මෙතන. මම හිතන බටහිර පැත්තට මේ බාත්รูම එක ක්‍රියාත්මක වෙලා තිබෙනවා කියලා මම හිතනවා. මේකත් වරදක් නෑ. බටහිර දිශාවට බාත්รูම එකක් එන්නට පුළුවන්. ඒ වගේම මෙතන ටොයිලට් වල ක්‍රියාත්මක වෙනවා. මම මෙතන විදිහට බායඹ දිශාවට ටොයිලට් වල ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ඒත් වරදක් නෑ. නමුත් මේ පැත්ත බලන්න පුළුවන් සීමාවක් මෙතන කරලා නෑ. සාමාන්‍ය පොඩි සීමාවක් කරලා තියෙන නමුත් අරි සීමාවක් මෙතන නෑ. උතුර පැත්තට අපි කියනවා වැඩිපුර ඉබ්ඩ තිබෙන්න ඕනේ කියලා. දකුණට වඩා ඇත්තටම වැඩිපුර ඉඩ තිබෙනවා. නමුත් ඇත්තට මේ ඉඩම් කැලේ මෙගලන්ට විතරයි තියෙන අපින්වතුන්. තව ලොකු පවුලක් මෙතන තිබෙනවා. නමුත් සීමා කරගත්තේ නැහැ. ඒක තමයි පළවෙනි ප්‍රශ්න. අපි කියනවා සාමාන්‍ය අපි කියනවා ඉඩමක් කියනකොට අපි සීමා කරගන්න ඕනේ කියලා මුලින්ම. හේතුව සීමා කරගන්න නැතුව අපිට දිශා හොයන්න බෑ. එතකොට සීමා ඉතාමත් වටිනවා. එතකොට මේ පැත්තේ සීමාවක් කරගත්තේ නැති එක පළවෙනි ප්‍රශ්නය. එතකොට පංචබූත ක්‍රියාව ඒ වගේම අපේ අපි කියනවා දිශා නැතුව අපිට වාස්තු කියන්න බෑ කියලා කියනවා. එතකොට ඒ පැත්තෙන් බලනකොට ලොකු දෝෂයක් මෙතන තිබෙන බව මෙතන සඳහන් වෙනවා. ඒ වගේම මේ පැත්ත බලනකොට සම්පූර්ණයෙන්ම ඔයගලන්ට බලන්න පුළුවන් මේ හැවිල්ලා සම්පූර්ණයෙන්ම උතුර පැත්ත දිශාවට හයිති වෙන කැලක් වගේ. ඒ වගේ මේ පැත්ත උඩට බලන්න පුළුවන් නැගෙන දිශාවට හයිති වෙච්ච කැලක් ඇත්තටම හොඳයි. හොඳ පරිසරයක් තිබෙනවා, ගස් කොළන් තිබෙනවා. ඇත්තට අපි කියන උත්තරසහා නැගෙන පැත්තට වැඩිපුර ඉඩ දෙන්න ඕන කියලා කියන. ඒ වගේ මේ පීඩ තිබෙනවා. නමුත් මේකලන හරි ආකාරයෙන් මේ ක්‍රියාත්මක කරගත්තන කියන එක තමයි ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. එන්න අපි යමු නිවස ඇතුළට කෙසේද කියලා බලමු. මේ කොටසම පින්වත්තුනේ උත්තර දිශාවට හයිති වෙච්ච තැනක් මේ නිවසට. දැන් මෙතක් කල අපි ඉඩම් ගැන බැලුවා, මේ සම්පූර්ණ වටේ ඉඩම බැලුවා. දැන් අපිනේ ගෙදර නිවස බලන්න. මේ උතුර පැත්තට පොඩි යහඩයක් වගේ ගාලා තියෙන මෙතන පොඩි, මම මෙතන විදියට උතුර පැත්තට කලින් අවුරුදු 5කට 6කට කලින් පොඩි කුස්සියක් ක්‍රියාත්මක කරගෙන තිබෙනවා. මෙතන පොඩි යහඩයක් වගේ ක්‍රියාත්මක කරගෙන තියෙන මේක සුබ නැට ක්‍රියාවක් කියලා කියන්නට පුළුවන්. සාමාන්‍ය අපි කියනවා උතුර පැත්තට වැඩිපුර ඉඩ තිබෙන්නට ඕනේ. පංචපූත බලවේග හරි ආකාර ගෙදට ලැබෙන්න ඕනේ කියන එක තමයි අපි වාස්තු වලින් කියන්නේ. එතකොට මේ ක්‍රියාව මෙතන සිදු වුණේ නැහැ. නමුත් මේ ජීවත් වෙන පින්වත්තුන් දැන් ගලන් කියනවා මේක අහින් කරනවා කියලා. හැත්තටම සුබ ක්‍රියාවක් අරි තේරෙන්නේ තමයි දැන්වත් ගලන් ක්‍රියාත්මක කරගත්තේ. යමු අපේ ගේ හැත්වල පිටිපස්සේ පැත්ත මේ හැම එතකොට ලේසි තවත් මට පෑදලි කරන්න. මේ බලන්න මේක දෙබෙනි හුළුවස්ස. ඒ කියන්නේ ගේ පිටි පස්සේ උළුවස්ස. ඇත්තට මේක සුබ උළුවස්ස කියලා මට කියන්නට පුළුවන් වෙන හේතුව මම ඉතන විදියට මේක අවිල බුද එහෙම නැත්නම් ගුරුට ක්‍රියාත්මක වෙලා ඇති. නමුත් අංශක 20ක පොඩි වෙනසක් තිබෙන නිසා පොඩි ප්‍රශ්නකුත් තිබෙනවා. අපි හරියටම සූක්ෂම අපි පාවිච්චි කරලා අපි මේ පින්වතුන්ට හරි දිශාවට මේ උළුවස්ස ආවද කියන එක අපිට කියන්න පුළුවන්. මම දලවසේ මම කියනකොට මේක හැවිලා මෙතන විදියට බුදට වගේ ක්‍රියාත්මක වෙලා ඇති කියලා මං හිතනවා. ඒ වගේම බලන්න මෙතන කුස්සියක් ක්‍රියාත්මක වෙලා තිබෙනවා. මේ කුස්සිය අපි කියනවා සාමාන්‍යයෙන් කුස්සියක් එන්න ඕනේ දිශාව ගිනි කොන දිශාව. මේ කුස්සිය ගිනි කොනට ආවද කියන කෙනෙකුට නැහැ. මේ තැන හයිති වෙන්නේ මහා පින්වතුනේ නැගෙනහිර දිශාවට. නැගෙනහිර දිශාවට කුස්සිය කෙනෙක් සුබ නැති බව සඳහන් වෙනවා. හේතුව අපි කියන නැගෙනහිර කියනකොට ඉන්ද්‍ර දෙවිතුන් ක්‍රියාත්මක වෙන තැනක්. ඒ කියන්නේ දේවේන්ද්‍ර දේවතාවන්ට 33 කුටි දේවතාවන්ට රජෙක් කියලා කියන්න පුළුවන්. එතකොට ඒ තුමා ක්‍රියාත්මක වෙන තැන අපි පුළුවන් තරම් සාලයක් ක්‍රියාත්මක කරගන්නට ඕන. අපි කියන සාමාන්‍යයෙන් උතුර දිශාව, ඊසාන දිශාව, නැගෙනහිර දිශාව වල සාලයකට ක්‍රියාත්මක වෙන්න ඕනේ දිශාවක්. නමුත් කුස්සියක් මෙතන හාවෙක සුබ නැති බව සඳහන් වෙනවා. සිකුරුගේ මාදශ ශාවක් මේ gedara ජීවත් වෙන පවුල හයට සිකුරුගේ මාදශාවක් ක්‍රියාත්මක වෙනවා නම් සුබම සුබ නැති කාලයක් ඇති වෙයි. හේතුව සිකුරු ග්‍රාතුමා නැගිටර පැත්තට හයිති වෙනවා. කුස්සිය ක්‍රියාත්මක වෙච්ච එක සුබ නැති බවක් සඳහන් වෙනවා. මේ තමයි සාමාන්‍ය උත්තර දිශාව. උත්තර දිශාවට බලන්න සාමාන්‍ය අපි සාලයක් යන්නට ඕනේ. මම මෙතන ඩහිනින් එකක් වයි කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන ස්ටෝර් රූම් එකක් කියලා කියන්න මම හරියටම කියන්නේ මේ මොනවාද කියන එක මෙතන. නමුත් මේක සුබ නැති ක්‍රියාවක් කියලා මට කියන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට යන්න පුළුවන් මේ කොනට. මේ තමයි ගිනි කොන දිශාව. හරියටම ගිනි කොන මෙතන මේ දිශාව මේ හැඒරියා එක අපි කියන්න පුළුවන් ප්‍රදේශ කියන්න පුළුවන් අපිට ගිනි කොන දිශාව කියනකොට මේ ගිනි කොන දිශාවේ කුස්සිය ක්‍රියාත්මක වෙලා නැහැ. එතකොට සඳුගේ මාදශාව ක්‍රියාත්මක වෙනකොට සඳු පාපාතිපති හෝ නැත්නම් කර්ම පාපාතිපති හෝ වෙලා තිබුණොත් සඳුගේ මාදශාවේ ඉන්න මේ ගෙදර ඉන්න පින්වතුන්ට ප්‍රශ්න මතුවීම ඩිට තිබෙනවා. බලමු කේන්ද්‍ර පැත්තෙන් අපි අන්තිම බලමු ඇත්තටම මේ ප්‍රශ්න මතු වුණාද නැද්ද කියන එක. නමුත් ගිනි කොන දිශාව වට හපෙද යන්නට ඕනේ කුස්සිය. නමුත් කුස්සිය මෙතන ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම උගලන්ට බලන්න පුළුවන්
නිරිත දිශාව දකුණ දිශාවට සාලයක් ක්‍රියාත්මක වෙලා තිබෙනවා එතකොට ඇත්තටම මේක සුබ නැති ක්‍රියාවක් කියලා තමයි කියන්නට ඕනේ සාමාන්‍යයෙන් අපි කියනවා දකුණ දිශාව සාමාන්‍යයෙන් අපි බෙඩ්රූම් එකක් කියන්න පුළුවන් එහෙම නැත්නම් අපි බාත්รูම් එකක් කියන්න පුළුවන් එහෙම නැත්නම් අපි ඇවිල්ලා වෙනන බර දේවල් අපිට සාමාන්‍ය තට්ටු අපේ ටැංකිය මේ වගේ දේවල් අපිට අපේ ටැංකිය කියලා කියන වතුර ටැංකිය කියලා කියන මේ හැම දේවල් දකුණ දිශා ක්‍රියාත්මක වෙන්න පුළුවන් නමුත් සාලයක් ක්‍රියාත්මක වෙන එක සුබ නැති බව සඳහන් වෙනවා උළුවස්සත් නැත මහ උළුවස්ස කියලා කියන මේ ගෙදරට එන්ට්‍රන්ස් එක මෙතන තමයි මෙතන තමයි ගේ ඇතුල් වීම තිබෙන්නේ මේ උළුවස්ස ඇවිල්ලා මෙතන සුරුට චිකුරටත් ක්‍රියාත්මක වෙලා ඇති කියලා මං හිතනවා බලමු අපි හරි විදියට අපි බලන්නට ඕනේ පින්වතුනි සාමාන්‍ය වාස්තු කියනකොට බලපු විදියට අපිට කියන්නට බෑ අපි හැවිලා අංශක 20ක් මම කලින්ම කියලා දෙනවා අපි ගොඩාක් වැඩසටහන් වල කියලා තියෙනවා අනු දිශාවක් කෙනකොට සාමාන්‍ය උතුර දකුණ මටත් අමතක වෙනවා ඒ තරමට අපි 100ට 10 පාරක් බලලා අපි කියන්නට ඕනේ බට් මම හනුමාන කරලා කියනවා මේක සෙනසුට නැත්තම් සිකුරට ඇවිල්ලා හැටි කියන කියනවා සිකුර නම් ප්‍රශ්නයක් නෑ සෙනසුට සෙනසුරට නම් උන්දම නෑ මා පින්වතුනි ඒ වගේම මෙතන බලන්න පුළුවන් මේ මේ කැලේ සම්පූර්ණම නිරිත දිශාවට හයිති වෙනවා නිරිත දිශා බෙඩ්රූම් එකක් ක්‍රියාත්මක වෙලා තිබෙනවා වරදක් වීමට නැහැ නිරිත දිශාවේ බෙඩ්රූම් එකක් තිබෙනවා නමුත් මේ හරි නිරිතද කියලා බලනකොට හිතන තම ප්‍රශ්නයක් මතුවලා තිනවා පෙර කිව්වා නිරිත දිශා පොඩි ලොකු හැල් ඇඩයක් වෙලා තිබෙනවා කියලා. එතකොට මේක නෙමෙයි හරි නිරිත. මේක සාම නිරිතරත් භාගයක් වෙලා බටිරටත් භාගයක් අවු වෙලා වගේ මෙතන ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. එතකොට නිරිත දිශාවේ යාන්තන දැනට තියෙන නිරිත දිශාව කියලා අපි කියන තැන ප්‍රශ්නයක් නැහැ. හනුමාන කරලා කියන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතන නිරිත දිශාවේදී හැල් ඇඩයක් තිබෙන නිසා මෙතන ලොකු දෝෂයක් ක්‍රියාත්මක වෙනවා. අපි හරියටම කියන්න පුළුවන් අපේ පින්වතුන්ට මේක හනුමාන කරන්නේ නැතුව අරිහාකාට අපි ටෙක්නිකලි කියලා කියනවා. සාමාන්‍යයෙන් අපි කියනවා ऑटो कैड එකට දාලා හෝ නැත්නම් අපි අරි ඉන්ජිනියර් අපි කියන ටෙක්නිකලි අපි කරනකොට අපිට අරිටම කියන්න පුළුවන් මේ නිවස කොයි කොයි දිශාවටද කොයි කොයි විදියට ගිහලා තිබෙනව කියලා නමුත් අපි මගේ අධ්‍යක්ීම බලනකොට නිර දිශාව දෝෂයක් තිබෙනවා ඊශාන දිශාවේ දෝෂයක් තිබෙනවා කියලා තමයි මට කියන්න පුළුවන් වෙන්නේ මේක නැති විදිහට අපි බලා ගන්නට පුළුවන් අපි වාස්තු පැත්තෙන් අපි ක්‍රියාත්මක වෙනවා නම් අපිට බලන්න පුළුවන් පින්වතුනේ මෙතන කේන්ද්‍රයක් ක්‍රියාත්මක වෙනවා මේ ගෙදර ජීවත් වෙන අපේ ගෘහ මූලිකා කියලා කියන ඒ වගේම මේ ගෙදර ජීවත් වෙන ස්ත්‍රී ඒකලං කේන්ද්‍ර බලනකොට ඒ මාත්මයාගේ කේන්ද්‍රය දැන් බලන්න මම කලින් කිව්වා සිකුරු ග්‍රාහතුමා බලවත් වෙන්නේ නැගිරේ දිශාවට කියලා කලින් මොනාලද බැලුවේ අපි නැගෙනහිර දිශාවට කුස්සිය ක්‍රියාත්මක වෙලා තිබෙනවා එතකොට සුබ නැති ක්‍රියාවක් කියලා මම පෙර කිව්වා ඒ වගේම මම කිව්වා සාමාන්‍ය සිකුරු ග්‍රාතුමාගේ මාදශාවක් හෝ අතුරු දශාවක් ක්‍රියාත්මක වෙනකොට ඒ ඉන්න ගෙදර හයට මේ වගේ ප්‍රශ්නවල මතුවීමට ඉඩ තිබෙනවා කියලා බලන්න මේ තුමාට 2027 වෙනි මාසේ 20 ඉඳලා 2023 9 වෙනි මාසේ 19 දක්වා ක්‍රියාත්මක වෙන්නේ සිකුරු ග්‍රාහතුමාගේ හතුරු දශාවක්. සිකුරු ග්‍රාහතුමා මෙයාගේ කේන්ද්‍ර පැත්තේ බලනකොට සුබ නැති ග්‍රහයක් කියලා කියන්න පුළුවන්. මේ සෙනසුරුගේ මාදශාව පටන් ගත්තා. කවදා පටන් ගත්තේ? අවුරුදු 42 න් පටන් ගත්තා. අහෝ 19 ක්‍රියාත්මක වෙන්නේ සෙනසුරු. සෙනසුරු ග්‍රාහතුමා බලවත් වුණේ සඳු ගණකේත ඒ සඳු සමග සෙනසුරු ග්‍රාතුමලා දුනේ ඒ සිකුරු ග්‍රාතුමා මම කියන ඒ සුබ නැති ග්‍රායා ඒ කියන්නේ ඍෂභ රාශියේ බලවත් වීම සුබ නැති බව සඳහන් වෙනවා එතකොට ඒ වගේම සිකුරුගේ අතුරු දශාවක් සුබ නැති නිසා උංගා කල්පනාව ක්‍රියාත්මක වෙන්නට ඕනේ වාම මේ කුස්සිය මාරු කර ගන්නට ඕනේ ඒ මාරු කරගත්තා නම් මේ සිකුරුගේ හපල මෙල්ල වෙලා ජීවිතේ සාර්ථක කර ගන්න පුළුවන් सार्थक नोने के मम प्रार्थना करना ओम शांति शांति शांति। निरीक्षण
කාලේ කල්පනාකරණය කරගන්න අවශ්‍යයි. දුරකථන අංකය 0112 872 769 ඒ වගේම 0112 807 707 ඒ වගේම 0777 160 161 කියන දුරකථන අංක තිරයේ දිස්සන ඔබට පුළුවන් කතා කරන්න කාර්යාලීය වේලාවන්හිදී කාලේ වෙන් කරගන්න. දැන් වාසු පරීක්ෂාවන් විතරක් නෙවෙයි නිවැරදිව කේන්ද්‍ර පරීක්ෂාවක් සිදු කරගන්න. ඒ වගේම බ්‍රහ්ම සූක්ෂම වාසු විද්‍යා දෙක පොත වෙන් කරගන්න. අපි ඔබට කිව්වා මාතර කාර්යාලයේ ඊටම නුදුරේදී ආරම්භ කරනවා කියලා. මාතර කාර්යාලයේ සේවාව ලබා ගන්න ආචාර්යතුමා මුණ ගැහෙන්න ඔබට කාලව වේලාව වෙන් කරගන්න. මේ සියල්ලට ඔබට හැකියාව දෙවෙනවා ඊහෙද දුරකථන අංක වලට කතා කරන්න. එසේනම් මේ පුංචි විරාමයක් ලබා ගන්න. මේ විරාමයෙන් අනතුරු අපි සූදානම් ඔබේ ජීවිතයට බලපාන ඊටම ළඟ සමීප පොදු ප්‍රශ්න කිහිපයකටම එතුමාගෙන් පිළිතුරු ලබා ගන්න. ඒ නිසා රැඳී සිටින්න බ්‍රහ්ම රහස් එක්ක. දැන් අපි යන්නේ ඉතාම දුර බැහැරකට 0112 706 128 මහියංගණයෙන් නැවතුමක් තියෙනවා. ආයුබෝවන්. වාසු ප්‍රශ්නයක් යොමු කරන්න ඇවිල්ලා ඉන්න ඔබේ නම කියන්න. මම ආයේ සමයංගණෙන් සර්. හරි. ඔබතුමගේ ප්‍රශ්නේ ආචාර්යතුමාට යොමු කරන්න. ආයුබෝවන් අම්මා. සෑම් තුමා අපේ ගෙදර ගැන චුට්ටක් බලාගන්න මේ අනිවාර්යෙන් පුළුවන් කියන්න මොනවද දැනගන්න ඕනේ? මේ අපේ ගෙදරට හරියන්නේම නෑ. දැන් ගොඩාක් කල අවුරුදු 20කටත් වැඩි. හරි. ඒ විදිහටම තමයි ඉන්නේ. හරි. ගෙදර පීටීම ගැන මට කියන්න. ඈ සර්. ගෙදර පීටීම ගැන කියන්න අම්මා මට කොහමද කියලා? ගෙදර උළුවස්ස තියෙන්නේ නම් නැගෙනහිර දිශාවට. හරි. කුස්සියේ උළුවස්ස නම් ඉරිත දිශාවට. හරි. ලයිට් මීටරේ ඊසාන දිශාවට. හරි. उत्तर विदुली प्रश्न इवराय ඒ වගේම බලන්න ඊසාන විදුලි මීටරයක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒක වාම ගෙනියන්න ගිනි කොනට මම දන්න විදිහට තමන්ගේ ඉඩම සීමා කරලා නැහැ කියලා මම හිතනවා. ඉඩම සීමා කරලා තියෙන්නේ නැහැ සර්. ආ මට දන්නවා. අම්මා කතා කරනකොට මට දන්නවා. අම්මට මේ දේ හේතුව චූලක මිනිසුන්ට ප්‍රශ්න කියනකොට පින්වත්තුන් කියනකොටම අපිට දන්නවා මේ ප්‍රශ්න මතුවෙලා ඇති කියලා. ඒ කියන්නේ හද්දැකීම සාමිතුමාගේ අවුරුති හද්දැකීම ඒ හද්දැකීමත් එක්ක තමයි හැම වෙලම මෙතන ඉන්නේ. ඒ නිසා පුළුවන් තරම් තමන් වාස්තු බැම්මක් ආගෙන ක්‍රියාත්මක කරගන්න තමන් ඒ වගේම මේ වැඩසටහන බලලා පුළුවන් තරම් තමන් නිවැරදි කරගන්න උත්සාහ කරන්න. මේ නිවැරදි කරගන්නවා නම් ධනාත්මක ප්‍රතිශක්තිය ලැබෙනවා. ධනාත්මක ප්‍රතිශක්තියක් ලැබෙනවා කියලා කියන්නේ අම්මා පෙර කියපු ප්‍රශ්න දියුණුව දියුණුව වැඩි වෙනවා, ප්‍රශ්න නැති වෙනවා. प्रोडक्शन लभी තැම්පත් වෙනවා ලැබීමත් ලැබෙයි පුළුවන් තරම් තමන්ගේ කේන්දර පරීක්ෂා කරගෙන උත්සාහ කරන්න. ස්තුතියි. අපේ
හොඳයි සෝති මහේදන පොදුවේ අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් ඒ තුමී ඇහුවේ ආචාර්යතුමා ඒ ඒ ඔස්සේම ඔබතුමාගෙන් මෙහෙම ගැටලුවක් අහන්න හිතුණා මට මේ පොදු ප්‍රශ්නයක් මම ඔබතුමාගෙන් අහන්නේ දැන් සල්ලි තියෙන මිනිස්සුන්ට ආචාර්යතුමා හැමදාම සල්ලි තියෙනවා පොහොසත් මිනිස්සු හැමදාම පොහොසතුන් විදියට බොහොම සැපවත් ජීවිතයක් ගත කරනවා ඔව් නැති මිනිස්සයට ඇත්තෙම නැහැ ඔව් දුප්පතා හැමදාම දුප්පත් ඔව් මොකද්ද ආචාර්යතුමා මේකට හේතුව ඇත්ත වශයෙන්ම චූලක මේ විශ්වයේ හැමදේම තිබෙනවා පෝසත් කෙනෙකුට පෝසත් වෙන්න පුළුවන් නම් ඇයි දුප්පත් මිනිහට ඇයි පෝසත් වෙන්න බැරි වා හොඳට බලන්න 100ට 50ක් 80ක්ම දුප්පත් අය තමයි චූලක පෝසත් වෙලා හින්නේ අපි කියන ඉන්දියා හම්බානි කියලා කියනවා අම්බානි කියනකොට ඉන්දියාවෙම පෝසත් මුකේෂ් අම්බානි කියලා කියනවා අනිල් අම්බානි කියලා කියනවා මෙගලන්ගේ තාත්තා හැවිලා පෙට්‍රෝල් කෝපරේෂන් එකට වැඩ කරපු කෙනා සමාරෝ අය ගොඩාක් දේවල් තියෙන මේ වගේ බලන්න මේ වගේ ිටපු කෙනා කෝටිපතියෙක් වෙලා කොහමද වෙලාව එක පැත්තක් විශ්වෙත් එක්ක කතා කරන භාෂාවක් තියෙනවා මහා පින්වතුනි ඒ භාෂාව අනුව කතා කරනවා නම් ඔන්න ඒ විශ්වයේ ලැබීම ලබා ගන්න පුළුවන් එතකොට මොනවාද මේ විශ්වෙත් එක්ක කතා කරන භාෂාව සිතුවිල්ල තමයි සිතුවිල්ල රැල්ල කියලා කියනවා චූලක බලන්න අපේ මිනිසුන්ගේ වර්ග දෙකක් තිබෙනවා එක වර්ගයක් ඇවිල්ලා එත කොහමද කෑමට සල්ලි හොයාගන්නේ එත කොහමද ණය බේරන්න සල්ලි හොයාගන්නේ එත කොහමද ණය ගන්නෙ එත ෆිනෑන්ස් එකේ මේ මිනිහා හෙයි කොහමද මිනිහන් ඇංගෙන්නේ කොහමද එතකොට ජීවත් වෙන්නේ කොහමද කියලා ඉතලා හිතලා 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 මේ මින කොටසක් ඉන්නවා එක කොටසක් ඇවිලා ජීවත් වෙන්නත් හිතනවා දියුණුව සඳහා හිතන කොටසකුත් ඉන්නවා ඒකනම් හැම වෙලාවෙදිම චූලක දියුණුව සඳහා තමයි සිතුවිල්ලේ තියෙන්නේ. ඔයා කිව්වට විශ්වාස කරන්නේ නැහැ චූලක අපේ සාමිතුමා. එයාට හරි නිදිපතක්ම කවදාවත් ඇති වෙලා හැම දාම සාමිතුමා හරි ආවාස්තු ක්‍රියාපැත්තෙන් හරි මේ දිශාව මේ ප්‍රශ්න තිබුත් මේක මතුවෙනවා නේ. එහෙනම් මේයි මේ ප්‍රශ්න මතුවෙන්නේ. ඇයි මේ ග්‍රහව ග්‍රාතත් ඉන්නේ මේ වෙන්නේ? සාමිතුමා මේව හිතලා 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 තමයි ඒක වැඩි දියුණු කරගත්තේ. සාමිතුමා දියුණු වුණා. සාමිතුම ගොඩාක් දුප්පත් පවුලක ඉපදෙච්ච සාමි කෙනෙක් මහා පින්වතුනේ. සාමිතුම දුප්පත් පවුලේ ඉපදෙලා සාමිතුම ඔගලන්ගේ හිතේ සාමිතුම හෙනවා කියලා කියන්නේ. එනවා සාමිතුම මේ පැත්තේ ගොඩාක් පෝසත් වෙලා කියලා. පෝසත් කියන්නේ සල්ලි වලින් විතරක් නෙමෙයි චූලක. අපේ මිනිසුන්ගේ අපේ පින්වතු අම්මලාගේ මාතුරුන්ගේ ආදරේ ළඟා කර ගන්නවා කියලා කියන්නේ ඒක ලොකු මමත් පෝසතා තමයි. ඇත්ත වශයෙන්ම ඒ ජග්‍රන්ම ලබාගෙන තිබෙනවා අපේ සාමිතුමා වගේම. එතකොට දියුණුව සඳහා තියෙන පෝසත් වීම අපේ චූලකාපු ප්‍රශ්න වලට පුළුවන් තරම් තමන් තමන් එදා ජීවත් වෙන දේ විතරක් ඉතින් නැතුව මොනාරි අංශයක් තෝරගන්න දියුණුව වෙන්න හංසනයක්. මම පෙර කියලා තියෙනවා කාලේ ඉතාමත් වටිනා දියුණුවට සිතුවිලි තාමත් වටිනවා ක්‍රියාව තාමත් වටිනවා මේ තුන පුළුවන් තරම් ළඟා කරගෙන තමන්ගේ සිතුවිලි ගොඩාක් ශක්තිමත් කරගන්නවා නම් ඒ පෝසත් කෙනා වගේම ඕගලන්ටත් පෝසත් වෙන්න පුළුවන් මට 100ට 100ක් බය නැතු කියන්න පුළුවන් දැන් ආචාර්යතුමනි ඔය පොහොසතුන්ට දුප්පතුන්ට දෙගොල්ලොටම තියෙන දවසේ පැය 24යිනේ ඔව් අපි හැමෝම කටයුතු කරන්නේ ওই රාමුව ඇතුලේ අනිවාර්යෙන්ම කෙනෙක් ජීවිතේ පොහොසත් වෙනවා නම් දවස කොහොමද හදාගන්න ඕනේ කාලසටහනක් යම් කිසි ආකාරයක දවසේ දිනචරයාවක් රූටින් එකක් හදාගන්නේ කොහොමද ආචාරතුමා මොලෙම චූලක කෙනෙක් ජීවිතේ දිනු වෙනවා කියලා කියන්නේ අපේ දවස රූටින් එකට වඩා මම කියපු ක්‍රියා තුන හදාගන්නට ඕනේ අපි බලමු බලන්න ගොඩාක් පෝසත් වෙච්ච අය ගොඩාක් දිනු වෙච්ච අය උදේ කීර නැගිටිනවා කියලා අහන්න ගලන්නේ ටක් ගාලා කිය උදේ පාන්දරම 4 නැගිටිනවා පාටකල් නැගිටිනවා කියලා කියනවා පෝසත් වෙලා නැති අය ගොඩාක් ප්‍රශ්න ඍණාත්මක මනසක් තියන අයගෙන් ආන්න කොහොමද කියලා මම නැගිටින්නේ 6ට මම නැගිටින්නේ 7ට 8ට 9ට ඒතු ආනකොට මම නිදි මරාගෙන ඇවිල්ලා මම වෙල නිදා ගන්නවා මට උදේ නැගිටින්න බෑ ඇත්තම සාමාන්‍යයි ඒක ඇත්ත වශයෙන්ම චූලක අතර පා තුන රෑ දක්වා නිදා ගන්න අපේ පින්වතුන් කොහොමද දේපාද නැගිටින්නේ එතකොට මේක අපේ පින්වතුන් තමන්ගේ ජීවිතය ඇඩගස්ස ගන්න උත්සාහ කරන්න ඕනේ තමන් තමන්ගේ හැකියාව හනුව තමන් තමන්ගේ අපි කියනවා සිටුේෂන්ස් කියලා කියන මොනවද ඒකට කියන්නේ තත්ත්වය හනුව ක්‍රියාත්මක කර ගන්නට ඕනේ එතකොට පින්වතුනේ තමන් දියුණු වෙන්න ඇත්ත වශයෙන්ම ඒ ක්‍රියා තුන ක්‍රියාත්මක කරගන්න. දවසේ කතාව කතා කරනකොට චූලක පුළුවන් තරම් උදේ පාද නැගිටින්නට ඕනේ. අපේ චූලක අපිට බලන්න ඌමනා වැඩවල් කරගන්න දවසකට 100ට 20ක් තමයි වෙලාවක් යන්නේ.
ඌමනා නැති වැඩවල වලට තමයි 180ක්ම අපි යන්නේ ඌමනා නැති වැඩවල කියලා කියන්නේ ඕ නැති කයිවාරු කියලා කියනවා නිතන් සාමාන්‍ය අපි ළමයි දැකලා ඇති ඕ රස්තියාදු කරන සමහර ළමයි දැකලා දවසම ෆෝන් එකේ කිසිම දේරුමක් නැහැ සමහරව පුරුෂයෝ බලන්න හැම තිස්සෙම එකලඟ රස්සා යනවා ඒක හරි මම වැරදි කියලා කිව්වේ නැහැ රස්සාවට අනුව දිවිනු වෙන්න මොනවද කියන එක හිතන්නට ඕනේ හැමදාම රස්සා කරගෙන ඉන්න එක මම වැරදි කියලා කිව්වේ නැහැ. ඒ රස්සා දින වෙන්න ඕන කොහොමද කියන එක තන්න ඕනේ. දැන් මේ වගේ කාලේ පුළුවන් තරම් එගලන්ගේ පැත්තේ දිනුවොට ප්‍රයෝජන ලබා ගන්න කෙසේද කියලා අපි හිතනවා නම් ඇත්ත වශයෙන්ම දිනුව ලබා ගන්න පුළුවන්. හරි. ආචාර්යතුමා දිනුවොට බාධා කරන තවත් ප්‍රධාන පෙරේ ගැටලුවක් තමයි දැන් ලංකාවේ බේත් පෙත්තක් නොබන කෙනෙක් නොඉන්න තැනක් හොයාගන්න නැහැ. ඔව්. හැම ගෙදරකම මොකක් හරි ලෙඩකින් පෙළන කෙනෙක් ඉන්නවා බෝවන හෝ බෝනෝන රෝගේ. ඔව්. දැන් එතකොට ලෙඩ රෝග සම්බන්ධව ඇතිවලා තිබෙනේ අභියෝගේ මේ ප්‍රශ්නේ නිසා දියුණු වෙන්න ගොඩක් අමාරුයි ආචාර්ය. අනිවාර්ය චුලක. ඒකට හේතුව මොකද්ද? චුලක ඇයි අපිට මෙච්චර ඇති වෙන්නේ? ඔව් ඉතනවද චුලක මේ ලෙඩවල් වල දැන් බලන්න කොරෝනා ප්‍රශ්න තියෙනවා. ඇඟින් ඇති වෙන ගොඩාක් අයද බලන්න ගත්ත ගමම ගොඩාතුරට ඉස්සර කැන්සර් කියන වචන ගොඩාක් කලාතුරකින් අපිට අහුවෙන්නේ කැන්සර් මෙයාට කැන්සර් කියලා. දැන් බලන්න හැම වත්තේ හනිවර දෙන්නේ තුනේ වර කැන්සර් එක ඇති වෙනවා. මේ කිඩ්නි ෆේල් වකුගඩු ප්‍රශ්න තියෙනවා බලන්න. මේ බලන්න අපේ පින්වත්තුන්ට අලුත් අලුත් ලෙඩවල් ඉතාමත් භයානක ලෙඩවල් මතුවෙන. මේක මතුවෙන හේතුව පරිසරී සා කෑම බීම. දැන් අපි කන කෑම හැමදේම විසනේ චූලක විස කෑම කනකොට අපේ ශරීර ඔරොත්තු දෙන්නේ නැහැ ඔරොත්තු දෙන්නේ නැති වෙනකොට මොනවාද වෙන්නේ මේ වගේ ප්‍රශ්නවල මතුවෙනවා පින්වතුනේ මතක ඇති අපිට අපේ මුත්තලාගේ කාලේ මේ ප්‍රශ්න තිබ්බද මුත්තලා කා ඩොක්ටර්ස්ලා හිටියද චූලක ඔක්කොම වෙද මාතෘ තමයි හිටියේ ආ නාඩි හල්ලලා හුණ බේත කියනවා ඔන්න පස්පංගු බීපු ගමම්ම ඔන්නේ ලෙඩේ සනීප වෙනවා දැන් කවුරුද පස්පංගු බොනවද කියලා කියන්නේ पेनडोल बोनवा मुनार वेस्टर्न मेडिसिन एम्ब्रिसावा कहते हैं पेनडोल නැත්තම් මොනාරි විටමින් සී කියලා කියනවා. ඇයි මේ ඇම්බ්‍රිසාවක් ඇති වෙනකොට මේ පස්පංගු ගන්න බැරි? අපේ පින්වතුන් උරයි. දැන් වුණත් මම එළියේ ඉඳලා එනකොට අපේ තියෙන ආයතනයේ කෙනෙක් හරි තාම සමීප කෙනෙක් ඔන්න ගත්තකම කිව්වා යාට ඇම්බ්‍රිසාව කියලා කිව්වා. මම කිව්වා පස්පංගු බොනවද කියලා කිව්වා. අනේ ආචාර්යතුම පස්පංගු නම් බොන්නේ නැහැ. ඔන්න ඒ වෙලාවේ බේත බීවි ඉන්නවා. අනේ සුමාන දවස් දෙකක්වත් පස්පංගු බොන්න. ඔන්න මේ ලෙඩ සනීපේ මේ සෙම කියන එක සනීප කරගන්න පුළුවන් කියලා. මගේ අත්දැකීමක් මේක. එතකොට මගේ අත්දැකීම කියලා කියන්නේ මම හොයාගත්ත දේවල් නෙමෙයි. මේ සමාජයේ කාලෙන් කාලේ තිබ්බ බේතක් මහ පින්වතුනේ. මේ වගේම අපිට ලෙඩබල් මතුවෙන්න හේතුව අපේ පරිසරයේ අපේ කන කෑම. ඒක නිවැරදි කරගන්නවා නම් පිරිසුදු කෑම ශක්තිමත් කෑම අපි ලබා ගන්නවා නම් ඔන්න ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් මේ ලෙඩ කියන දේ අපි කන්ට්‍රෝල් කරගන්නවා අපේ චූලක කියන වගේ ජීවිතේ සාර්ථක කරගන්න මේකත් අපේ හේතුවක් වෙනවා හොඳයි ජීවිතේ සාර්ථක කරගන්න අපි තෝරගන්න ඕනේ මොන මාර්ගයද කියලා තමයි බ්‍රහ්ම රහස්‍යක හැමදාමත් අපේ ගෞරවනීය ආචාර්යතුමා මේ පැහැදිලි කරමින් සිටින්නේ ලොකු සාමිතුමාගේ ආශිර්වාදයත් එක්ක දරුණු සම්භාරය අද එතුමාට ලැබිලා දෙන දායාදයක් හැටියට මනෝවිද්‍යාව ජ්‍යොතිෂ විද්‍යාව ඊළඟට වාස්තු විද්‍යාව මේ සියලු දේවල් එක්ක ඔන්න දැන් අපි යමු වෙනවා එවැනි ගැටලුවකට වාස්තු ගැටලුවකට කුරුණෑගලින් මේ අමතුම ලැබෙන්නේ ආයිබෝන් ඔව් ආයිබෝන් ඔබතුමගේ නම කියන්නකෝ මම තුනේ කුරුණෑගලෙන් කතා කරන්නේ. ඇහෙන්නේ නැහැ නේ. නම මොකද්ද? මම කුරුණෑගලෙන්. හරි නම? සුනේත්‍රම. ආ සුනේත්‍ර මහත්මිය. හරි. ඔබේ ගැටලුව යමු කරන්න. ආයිබෝන් අම්මා. ආයිබෝන් සාවිත්‍රමනි. ඔව් කතා කරන්න අම්මට මොනවද දැනගන්නට ඕනේ? මට අල්මාරිය තියෙන නිවැරදි දිශාව දැනගන්න ඕනේ. හරි. ආයේ බබාට මේ පොත්නේ සිදාලා දීලා තියෙන ඊසාන දිශාවේ ඒක හරිද කියලායි ඒ එතකොට කොයි දිශාව බලාගෙන පාඩම් කරන්න ඕනේ කියලා සාමාන්‍ය පෙළ විභාගෙට කෙනින් ඉන්නතරියේ. හරි. ඒක දැනගන්න ඕනේ. ඒ දෙකනේ හොඳ ප්‍රශ්නයක් මතු කරේ. අපි සාමාන්‍යයෙන් කබඩ් එකක් ද අල්මාරිය කියලා කියනවා මේ අල්මාරිය පුළුවන් තරම් උත්තර දිශාවට බලන්න තියන්නට ඕනේ උත්තර දිශාව බලන්න තියෙනවා කියලා උත්තරේ කියලා තියෙන එක නෙමෙයි දකුණේ තිබ්බොත් උත්තරේ බලයි ඒ සාමාන්‍යයෙන් අමුගලෙන් රූම් එක ගන්න අපි කාමරයක් ගත්තා කියලා කියමුකෝ ඒ කාමරේ දකුණ උත්තර හොයා ගන්නට ඕනේ දකුණ පිටියේ තියන්න උත්තර පැත්ත බලන්න කබඩ් එකක් ඒ ආකාරය තියා ගන්නට ඕනේ ඉගෙන ගන්න ළමයිට පුළුවන් තරම් उत्तर दिशा एम नगर दिशा नगर उत्तर गुडा मे दिशा दिखा वरदाशा दिशा बल आगन पाड़ा पुलवा मेस हरवण उत्तर ईशान पेट हो ना नगर पे हरवगन अपेल दिशा हर पाड़ करवा किलिया इतम හොඳයි
ආචාර්යතුමා දැන් මේ මේ ළමයි ඉගෙන ගන්නකොට මහත්තයා හොඳට හම්බ කරනකොට නෝනායි මහත්තයයි සමගින් ඉන්නකොට සමහර ලාවට ඇස් වහ කටවහ වගේ දේවල් වදින්න තියෙන ඉඩකඩ වැඩි අනිවාර්යෙන් එහෙම වෙනවා නේද ආචාර්යතුමා අනිවාර්යෙන් චූලක අපිට මොකක්ද ඒ සඳහා කරන්න පුළුවන්ද මේ ඇස් වහ කටවහ කියනකොට චූලක යංකෙසි මම කියන ඍණාත්මක ශක්ති ප්‍රභේදයක් තමයි හා හා දැන් ඒ ඍණාත්මක ශක්ති ප්‍රවේදය මේ විශ්වෙත් එක්ක ඒ ක්‍රියාත්මක වෙලා අපි ලොකු බලපෑමක් සිදු කරනවා. එතකොට අපේ චූලක අපි මොනවාද කරන්නට ඕනේ මේ ඇස්වා කටවාට යම්කිසි ක්‍රමයක් තිබෙනවා ඒක නැති කරගන්න. ඒකට තමයි කියන්නේ අපේ සාමිතුමා සාම්බ්‍රාණි කියන දේ සාමිතුමා අපිට උදා කරලා දුන්නා. මේ සාම්බ්‍රාණි කියනකොට පින්වත් මේ කඩේ තියෙන මේ රසායන තත්ත්වේ වැඩි කරපු දේවල් නෙමෙයි. සාම්බ්‍රාණි චූලක දැන් අපි කඩේ බලන්න පුළුවන් 99%ක්ම ඔක්කොම රසායන සුවඳවල වලට ගොඩාක් අපේ පින්වතුන් කැමතිනේ ගුණවල වලට කැමති නැහැ සුවඳවල වලට සමාරූප පින්වතුන් බොරුවල වලට බොරුවට කියන කිලි ටක් ගාලා කියලා අහුවෙන්නේ එතන රැවටෙන්නේ රැවටෙන්නේ ඉතින් මේ වගේ දේවල් අපේ පින්වතුන් හොයාගෙන යන්න නම් එපා සාම්බ්‍රාණි කියනකොට කොතරෙන්ද උදා වෙනවා කියලා කියන චූලක අපි කියනවා මූලිකයි කියලා කියන බේත් වර්ග කියලා කියනවා මේ බේත් වර්ගෙන් අපි හැවිලා බලවත් කරලා පූජා කරලා මේ බේත් වර්ගේ තමයි සාම්බ්‍රාණි විදියට උගලන්ට ක්‍රියාත්මක කරලා දෙන්නේ මේ සාම්බ්‍රාණි උගලන් ගෙදර හල්ලනකොට මේ හැස්වා කටව ඔන්න කැපිලා යනවා චූලක අපේ මුත්තලාගේ කාලේ අපේ ලංකාව වෙන්න පුළුවන් ඉන්දියාවේ වෙන්න පුළුවන් මරණගයක් වෙච්ච ගමන්ම මෙන්න මේ සාම්බ්‍රාණි හල්ලන දවස් 16ක් මුණාරියේ ගෙදර ඩඩක් මුණාරි දුකක් ඩඩක් ප්‍රශ්යක් මතුවෙච්ච ගමම ඔන්න සාම්බ්‍රාණි හල්ලනවා මේ සාම්බ්‍රාණි හල්ලන්නේ හේතුව ඒ අපි කියන ස්වභාවය කියලා කියන ඒ ඒ මොනාරියට කියන්නේ පරිසරේ පිරිසිදු කරන ක්‍රියාවක් විස බීජ නාසිනිය කියලා කියනවා ඒ වගේම අපි කියනවා ඇස්වා කටවත් විස බීජයක් වගේ තමයි ඒ කාලේ තිබ්බ දෙයක් ද අපි යන්න අපි දැන් මොඩර්න් වෙලා දැන් අපි අවිලා සාමාන්‍යයෙන් සුවඳටයි ආටිෆිෂල් දේවල්ට තමයි යන්නේ අපේ පින්වතු පුළුවන් තරම් නිවැරදි සාම්බ්‍රාණි ක්‍රියාත්මක කරගන්නවා නම් මම කිව්වේ නැහැ අපින්ම ගන්න කියලා. කොතන හරි නිවැරදි දේ තිබ්බොත් ඒත් අවුලක් නැහැ. අරි දේ කොතන වුණත්වත් මට ඇත්තටම සතුටුයි. ඒතෝ නිවැරදි සාම්බ්‍රාණි හල්ලනවා නම් මේ හැස්වා කටව කපා ගන්න පුළුවන්. හොඳයි. ඔබට එවැනි නිවැරදි සාම්බ්‍රාණි මිලදී ගන්නවා නම් බොහොම හොඳ අවස්ථාවක් උදා වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන කාර්යාලය අමතන්නට ඔබට හැකියාව තිබෙනවා 0112 872 869 වගේම 0112 807 807 0177 160 160 කියන දුරකථන අංක වලට විශේෂයෙන් සාම්බ්‍රාණි පූජාව සිද්ධ කරද්දී මන්ත්‍රයක් තියෙනවා ඒක ජප කරමින් ඔබ සාම්බ්‍රාණි අල්ලනවා නම් තමයි ඔබට ඔබේ නිවසේ සාර්ථකත්වයේ ඇස්වහකටව දුරු කරගන්න හැකියාව තියෙන්නේ මම කියන්නම් මන්ත්‍රේ මට ආචාර්යතුමා තමයි මේ මන්ත්‍රය ඉගැන්වුවේ අනිවාර්යයෙන් මේ මන්ත්‍රේ කටපාඩම් කරගෙන ඔබට පුළුවන් විශේෂයෙන්ම අම්මලට හවස ආගමික වතාවත් සිදු කරලා බුදු පාන පත්තු කරලා ඔබේ සාසෝවරයාට ඒ පුද පූජා කරලා නිවසේ සාම්බ්‍රාණි අල්ලනකොට මෙන්න මේ මන්ත්‍රය ජප කරන දැන් අපි තිරයේ ඔබට පෙන්නනවා මේ මන්ත්‍රය ඔබට හැකියාව තිබෙනවා මේ තියෙන්නේ සුවනත් වචාය විත් මගේ සූල හස්තය දිහි මගේ දන්නෝ බහිරව ප්‍රචෝදයාත් සුවනත් වජාය විත් මගේ සූල හස්තය දිහි මගේ දන්නෝ බහිරව ප්‍රචෝදයාත් කියලා මේක කටපාඩම් කරගන්න ලේසි ඔබට පුළුවන් මන්ත්‍රයේ ජප කරමින් සාම්බ්‍රාණිය අල්ලන්න එතකොට නිවසේ කටයුතු සාර්ථක වෙයි 100% ඇස් වහ කටවහ දුරු වෙයි ආචාර්යතුමා යතර දැන් මේ නිවසේ තිබෙන මේ වාසු ප්‍රශ්න ගැනනේ දැන් මේ කතා කරමින් හිටිය අවසාන භාගයේදී මේ ගොඩක් අය ප්‍රශ්න කරන තැන තමයි මාළු ටැංකි ඊළඟට පොකුණු වගේ දේවල් අපි හදලා තියෙනවනේ තියලා තියෙනවනේ ගෙදර එළියෙත් තියෙන ඇතුළෙත් තියෙන ඔව් ඒක තියන්න ඕන ක්‍රමයක් තියෙනවා ආචාර්යතුමා අනිවාර්යෙන් චූලක අපි වාස්තු පැත්තෙන් අපි මේ දේ කියන්න පුළුවන් සාමාන්‍ය පොකුණක් වගේ සාමාන්‍ය පොකුණක් කියනකොට පොළවේ යට හරලා කරන එක පොකුණ කියලා කියන්නේ හරි ඒ වගේ පොන්ට් එකක් කියලා කියනවා නේ පුළුවන් තරම් අපේ පින්වත්තුන් ඊශාන දිශාවේ මේ දේ ක්‍රියාත්මක කරගන්න පුළුවන් ගොඩාක් හොඳයි ඊශාන දිශාව කියනකොට පොන්ට් එකක් කියනකොට දැන් අපේ සාමිතුමා කාර්යාලයට ආවද ඊශාන දිශාවේ පොන්ට් එකක් තියෙනවා මාළු පොන්ට් එකක් තියෙනවා ලස්සන පොන්ට් එකක් ගොඩාක් ලස්සන මාළු සාමිතුමා හරිම කැමති මාළු හේතුව මාළු జాති ගෙදර තියෙනකොට ඊට ලොකු සමීපයක් ඇති වෙනවා චුට්ට අගිනම අපිට සංසුන් කමක් ඊට නිදාසක් ඇති වෙනවා කියලා අපි සාමිතුමගේ නිසා ගොඩාක් මාළු ටිකක් තියෙනවා ගෙදර අපේ පින්වතුන් ගෙදර තියාගන්න පුළුවන් පොන්ට් එක සමහර හැම ගෙදරම පොන්ට් තියාගන්න බෑනේ චූලක ගෙදර සමහර ගෙදරවල අපි ඉන්නත් තැනක් නැතුව තියෙනවා එතකොට අපි මොනවද කරන්න අපි පින්වතුන් ටැංකියක් මාළු ටැංකියක් ක්‍රියාත්මක කරගන්න පුළුවන් ඒක පුළුවන් තරම් වයඹ දිශාවට ක්‍රියාත්මක කරගන්නට ඕනේ තැනේ හැටියට වැඩේ කරගන්න ඕනේ පින්වතුනේ එතකොට වයඹ දිශාවට උගලන් මාළු ටැංකියක් ක්‍රියාත්මක කරගන්න පුළුවන්
ෆොන්ට් එකක් නම් ඊශාන දිශාව ක්‍රියාත්මක කර ගන්න පුළුවන් සුබ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එතකොට ආචාර්යතුම ඔය කුරුළු කූඩු සුරතල් සතුන් එහෙම ඇතිකරන එකට සම්බන්ධවත් යම් කිසි ගැන්වීමක් තියෙනවද? අනිවාර්ය චූලක සාමාන්‍ය සුරතල් සත්තු කියනකොට ද අපි කියමුකෝ පූසා කියන්න පුළුවන්. දැන් පූසණගේ හැතුලෙත් රින්ගෙනම වෙන කතන්දරයක්. අපි කියන බල්ලෝ කියලා කියන්නේ අරිද වචන මම දැන් තරාවේ දෙකෙන සමව සුවනයා කියලා කියනවා. එතකොට මේ බලු කූඩු කියනකොට පුළුවන් තරම් පින්වතුනේ වයඹ දිශාවට හෝ නැත්නම් ගිනිකොන දිශාවට ක්‍රියාත්මක වෙන්නට ඕනේ. වෙන දිශාවල් ක්‍රියාත්මක කරන්නට හේපායක සුදුසු නැහැ. ඒ වගේම අපි කියන ගිරවා කියලා කියනවා කුරුල්ලෝ කියලා කියනවා. දැන් මේ වගේ ක්ලව් බර්ඩ්ස්ලා කියලා කියනවා. මේ වගේ සත්තු జాති පුළුවන් තරම් නැගෙන දිශාව තියන්නට ගොඩාක් වටේ නැගෙනර ඊසාන තියන්න පුළුවන්. පොඩි කූඩුවක් නේ චූලක. ඇත්තටම මේ ශබ්ද හාන කොටේ සත්තුන්ව බලනකොට දැන් මේ මාළු జాති වෙන්න පුළුවන් කුරුළු జాති වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ අපේ ඊසාන උතුර නැගෙන්න තියා ගන්න පුළුවන්. හරි. ඔන්න ඔබට ජීවිතේ වැදගත් දේවල් අප මේ කෙටියෙන් නමුත් එතුමා මේ පැහැදිලි කරන ආචාර්යතුමා. ඒ අතරේ අපේ ලොකු සාමිතුමා අපිට අනිවාර්යෙන්ම මතකයට නැගෙනවා මේ කතා කරන මොහොතක් පාසා. මොකද එතුමා කරපු ඉගැන්වීම් සොයා ගැනීම ඔස්සේ තමයි මේ ආචාර්යතුමා මේ පැහැදිලි කිරීම සියල්ල මොනවට සිදු කරමින් පවතින්නේ. අපි ලොකු සාමිතුමා සිදු කරපු වාස්තු පරීක්ෂාවක් වේලාවේ නරඹමුද? මම හිතන හැමෝම කැමති වෙයි එතුමාව සිහිපත් කරමින් අපි බලමු එතුමා කොහොමද මේ වාස්තු පරීක්ෂාව සිදු කළේ කියලා. ආයිබෝ මා පින්වත් දරුවනේ කඩවත ගෝණහෙන පැත්තේ අපි ඉඩමක් පරික්ෂා කරනවා නිවසක් හදන්න. මේ ඉඩම ලොකු ප්‍රශ්නයක්. ප්‍රශ්න විසඳෙන්නේ කොහොමද? ඒක නම් අපි හොයමු. දැන් අපි මම බලන පැත්ත සම්පූර්ණ නිවිත. අංශ කසල් 45ක වෙනසක්. සම්පූර්ණම නිවිත. ඔන්න ඔය සම්පූර්ණම ඊසාන. දැන් ඊසාන පොළව ඉස්සෙලා තියෙනවා. එතනින් එහා තව තාපයක් අල්ල පිටමක් ඒකත් අපි ආරස්සා කරන්න ඕනේ. එන මේක අපි කරන්න ඕනේ අරි ක්‍රමයේ කියනවා නම් මේ ඉස්සෙල්ලා තියෙන පස්තික අර පාර මට්ටමට මේ ඊසාන අර පාර මට්ටම පාතක මම දන අඩි 8කට වඩා පාත් වීමක් තිබෙනවා. දැන් ඔහොම කරන්න ගියම නහද වෙන්නේ අර තාපය කඩාගෙන වැටෙන්න බලයි. හදි මෙන්න මේ ගහනටම අපි මේක අරි ලෙවල් කරලා කල්ගල් බැම්මක් බැඳලා මේ ඉඩම වෙනත් ඉඩමක් ඇටියට ක්‍රියාත්මක කරන මේ හයිතිකරුට. ඒ ඉඩමට යන වෙනම ගේට්ටුවක් දෙනවා. මේ ඉඩම ඇතුළ වෙනම ගේට්ටුවක් දෙනවා. ඒක පිටින් දෙන්න. ඊට පස්සේ අපි මේ ඉඩම සමතලා කරලා මේක හරි අතරස් කරලා දිශා හරියටම සැලසුම් කරලා මේ පොළඹ මට්ටමට අපි නිවස සැලසුම් කරනවා. ඒක විතරයි මේ ඉඩම කරන්න පුළුවන්. නැත්නම් මේ ඉඩම අපිට නිවසක් හදාගන්න බැරි යාම ඉඩ තිබෙයි කියලා කියන නිසා අපි ඉඩම් ගන්නකොට පළවෙනිම බුද්ධිමත් වෙන්න ඕනේ දිශාව දෙවනුව උසපාත. ඒක නම් අපි හරියට දැනගත්තොත් අපිට පුළුවන් වෙනවා. ඒක හොඳ නිවසක් හදාගන්න. මේකට අමතර වීදමක් අපට. අමතර ලක්ෂ ගානක වීදමක් අපි යනවා. බුද්ධිමත් වෙන මහ පින්වත් දරුවනේ. ආයි දවසක මේ වගේ නිවසක් අපි බලමු. ඕම් ශාන්ති ශාන්ති ශාන්ති. ලොකු සාමිතුමාට අපේ ගෞරවයේ ආචාර්ය ප්‍රණාමයේ වේලාවේ පොදු කර සිටිනවා. ඒ අතරතුරේ ආචාර්යතුමනි මේ අවසන් මිනිත්තු 2 නැත්නම් 3 ඔව් මේ ලැබිලා තියෙන නමුත් මේ කාලෙලු මට ඔබතුමාගෙන් අහන්න උපරිම ප්‍රයෝජන ගන්න අවශ්‍ය ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේ එක එක ගැටළු වෙනකොට විශේෂයෙන්ම පන්සල් පල්ලි කෝවිල් එයාදි තැන් වලට යනවනේ අපේ පූජනීය ස්ථානෙට ගිහිල්ලා අපි බුදුහාමුදුරන්ට වෙන්න පුළුවන් ජේසුතුමාට වෙන්න පුළුවන් දෙවිවරුන්ට වෙන්න පුළුවන් අපි පොදු පූජා පවත්වලා ඒ කටයුතු සිද්ධ කරනවා. එහෙම කරන එකේ තුල අපේ ජීවිතේට ලැබෙන ආශිර්වාදේ මොකද්ද ආචාර්යතුමා? හොඳ ප්‍රශ්නයක් මතු කරේ චූලක. අපේ පන්සල් වෙන්න පුළුවන් නැත්නම් කෝවිල් වෙන්න පුළුවන් පල්ලිවල වෙන්න පුළුවන් මේ බලන්න මේ පූජක ස්ථාන හැම තිස්සෙම පන්සල් හැම තිස්සෙම පිරිත් ඒ දේශනා තිබෙනවා. ඒ පිරිත අපිට අහන්න පුළුවන්. සීනුව එළියේ ශබ්ද අහන්න පුළුවන්. කෝවිල් එකන මන්ත්‍ර අහන්න පුළුවන්. මේ වගේ අපි ඒ දේ ගොඩාක් පිරිච්ච තැනක් විදිහට තමයි එතන තිබෙන්නේ. ඒ අපි කියනවා ධනාත්මක ප්‍රතිශක්තියක්. ධනාත්මක ශක්ති ප්‍රභේදයක් තියෙන තැන. එතකොට ඒ වගේ තැන්වලට අපි හිතන ලොකු කැක්කුමක් ඇති වෙලා අපි යනකොට ඒක අපි ඍණාත්මක ඒක ධනාත්මක පැත්තට හැරෙනවා කියන එක තමයි. නමුත් අපේ පින්වතු ලොකු වැරදීමක් කරනවා.
මේ පන්සල් යනකොට නැත්නම් කෝවිල් යනකොට නැති ලෙඩවල් නැති දේවල් කතා කරනවා අල්ලපු ගෙදර මිනිහා කොහමද ඔයාගේ වාගේ සාරී පාට නියමයි අනේ මගේත් බලන්නකෝ අපේ මාත් යන අරන් දෙන්නෙත් නැණි කියලා නැති නැති විකාරවල් කතා කරනවා ඕපදූප කියලා කියන්නේ මේ වගේ දේවල් පින්වත්තුනි කවදාවත් පන්සල් කෝවිල් කතා කරන්නට හෙපා ඒමගොල්ලන් කතා කරනකොට ලොකු පවක් ඇති වෙනවා ඒතෝ චූලක අපි ඒ රැල්ල ඒ කියන්නේ ඕපදූප කියනකොට යම්කිසි ශක්ති අපි ඍණාත්මක ශක්ති ප්‍රභේදයක් ඒක ඒක ගොඩහක් දුරට අනිත්‍යයට බලපානවා එතකොට අපේ පින්වත්තු පුළුවන් තරම් ඒ තැන් වලට යනකොට තමන් ඉත ඒ ධනාත්මක පැත්ත ඉතා ගන්න විතරක් නෙමෙයි ඒ බුදුන් හෝ වෙන්න පුළුවන් දෙවියෝ වෙන්න පුළුවන් තමන් ඉතලා තමන්ගේ ඒ ශක්තිය ඔයගලගේ ඉල්ලීම ඒ සමර්පණම් කරගන්න. ඒ කියන්නේ අපි කියන්නේ ලබා දෙන්න කියලා කියන්නේ. එතකොට මේ ආදි ක්‍රියාත්මක වෙනකොට ඒ සුභ විදියට ඒ ශක්තිය ලබා ගන්න පුළුවන් අරහෝපදූප කතා කරනවා නම් ඇත්ත වශයෙන්ම ඍණාත්මක දේවල් තමයි අපිට ඇති වෙන්නේ. ඒක ධනාත්මක කරගන්න මම පෙර කියපු දේවල් කරන්න උත්සාහ කරා. හොඳයි මම හිතන්නේ ඔබට ජීවිතේට ඉතාම වැදගත් දේවල් රාශියක් අද එකතු කරගන්න හැකියාව ලැබුණා කියලා අපි විශ්වාස කරනවා විශේෂම ජ්‍යොතිර් විද්‍යාව වාස්තු විද්‍යාව මනෝවිද්‍යාව මේ සියලු විෂයන් ඔස්සේ අපේ ගරු ආචාර්යතුමා ඉතාම හොඳින් කරුණු කාරණා පැහැදිලි කළා. ඉතින් ආචාර්යතුමාගේ වැඩි උපදෙස් ලබා ගන්නට එතුමාගේ සේවාව ලබා ගන්නට ඔබ බලාපොරොත්තු වෙනවා නම් ලියා ගන්න මෙන්න දුරකථන අංක 0112-872-769-0112-877-0177-177-161 එවැගේම ප්‍රධාන කාර්යාලයේ ලිපිනය නොම්බර 115A වැලිකඩවත්ත පාර නාවලපාර කුරුඳුවත්ත රාජගිරිය නොම්බර 115A වැලිකඩවත්ත පාර නාවලපාර කුරුඳුවත්ත රාජගිරිය කියන ලිපිනයට ඔබට ගිහිල්ලා එතුමාව මුණ ගැසෙන්නත් හැකියාව තිබෙනවා. එසේනම් ආචාර්යතුමනි විශේෂයෙන්ම මේ වෙලාවේ මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්නට මා මේ අවස්ථාව කොට ගන්නවා. විශ්ව ශක්ති ගුප්ත විද්‍යා ජ්‍යොතිෂ විශාරද සාමචූරී සාම විනිසුරු කීර්ති ශ්‍රී ජනරංජන දේශාභිමානී ශ්‍රී විද්‍යා කාලී උභාෂක වාසු මගරිෂි අපේ ගෞරවනීය කාලි කණගරතුරුම් උතුම් පූජකතුමා අප මේ වෙලාවේ සිහිපත් කර සිටිනවා. එතුමාගේ ශ්‍රේෂ්ඨ පුත් සහ ප්‍රධාන ශිෂ්‍ය ශ්‍රී ලංකාභිමානී ජනරංජන ගුප්ත විද්‍යා විභූෂණ කීර්ති ශ්‍රී දේශමාන්‍ය කණගරතුරුම් මාර්සන් ආචාර්යතුමනි ඔබතුමාට නිදුක් නිරෝගිමත් සාර්ථක සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා रात्रि 9 අපි නොවැරදීම හමුවෙමු බ්‍රහ්ම රහස් එක්ක ආයුබෝවන්.